පෙර ආත්මය කරපුවා ඒකට අනුව මේ පලය එනවා කියලා කිව්වා. මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද එහෙම වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පෙර මොන අකුසල් තිබ්බත් යථාර්ථය දැකලා විමසා බැලීම තුළින් යථාර්ථය දැකලා එහෙම නැත්නම් සම්මාදිට්ඨියට ආවොත් කිසිදු කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියට යථාර්ථය දැකීමට ආවොත් නැත්නම් ප්‍රඥාව භවයේ ප්‍රබල වුණොත් අර සියල්ල ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කර්මය පිළිබඳ විග්‍රහ කරන්නේ මේ වේදේ කියන එක සහ මේ උපනිෂද් කියන එක. හැංගීමෙන්නේ කර්මය හටගන්නේ භාෂාවෙන්නේ මේනේ. ඒ කියන්නේ අපිට මට මරන්න ඕනයි කියන එක මම සිංහලෙන් හිතන්නේ. සුද්දෙක් හිතන්නේ එයාගේ භාෂාවෙන්. අප්‍රිකාවේ කෙනෙක් හිතන්නේ එයාගේ භාෂාවෙන්. අපි කියමු කිසිම වචනයක්වත් කතා කරන්න ති අඩුම තත්ත්වයේ ඉන්න මේ බෝත්‍රිකයෙක් ඉන්නවා. එයාට භාෂාවක් නැහැ. නමුත් එයාගේ හිතේ අරුව මරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. දුක කියලා කියන්නේ ආධ්‍යාත්මික චිත්ත ස්වභාවය විසින් දැනුමෙන් ඇති වෙන යම් යම් දේවල් වලට එයාගේ චිත්ත ශක්තිය යෙදීම තුළින් ඒ ආධ්‍යාත්මික චිත්ත ශක්තිය තියෙන භවයන් 30ක් විතර. එතකොට ඒකෙන් කැමැත්ත කියලා එකකට යෙදුනම මේ කැමැත්ත කියන එක අයින් වෙලා අකමැත්ත කියන එක ඉදිරිපත් වුණාම කැමැත්ත කියන එකට පීඩනය නැත්තම් දුක ඇවිල්ලා අකමැත්ත කියන එක වින්දනය ලබනවා කියලා මං කියන්නේ. කුසල අකුසල කියලා කියන්නේ ලෞකික වශයෙන් මේ දිව්‍ය ලෝකවල වලට යන්න පුළුවන් මාර්ගයක් හදාගන්න පුළුවන් එක තමයි ලෞකික කුසලය කියලා කිව්වේ. අසල යනවා කියලා කියන්නේ ශරීරය කියන එක හැදිලා තියෙන්නේ ලෞකික ශක්තියින්ගේ එකතු වෙනවා. මොළය කියන ඉන්ද්‍රිය දැනුම් වලට අනුව නැත්තම් මනසට අනුව තව දුරටත් ක්‍රියාත්මක වෙන්න බැරුව අක්‍රිය වීමයි මං මරණය කියලා කියන්නේ. මනුස්ස චිත්ත ශක්තිය මිනි 1000ක් මැරුවත් ඒ චිත්ත ශක්තිය තිරසනෙක් කියන ඉන්ද්‍රිය ස්වභාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අයිබෝන් සත්‍යාවීලෝක YouTube channel එක කරා නැවතත් අපි ධර්ම සාකච්ඡාවක් තමයි. මොකද ඒ ගිය අපි කරපු වීඩියෝ එකේදී අපිට තව හිඩසක් ඉතුරු වුණා. ඒක පුළුවන් තරමට ඕගොල්ලෝ අතරට අරන් එන්න. ඉතින් අපි බලමු නැවතත් සත්‍යාවීලෝක YouTube channel කරා මේ එක් කරන් එන දහම් සාකච්ඡාව සත්‍යාවබෝධය ගන්න අපේ ජීවිතයට තව මොනවද අපිට වටිනා දේවල් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි සමග එකතු වෙනවා එන්සල් බැද්දේ විමල සෝයන් වංශේ අවසරය අපි හැමදෙරුනේ. ඒ වගේම ජූට් නොගේරා මාත්මා අයිබන්. ඉතින් මේ සෝනස් අපි නතර කරපු තැනක් තියෙනවා. දැන් ගිය පාර කතා කරපු එකේ මිනිසා යනු කවරෙද්ද ඒකම ආවට කර්මය පිළිබඳව. ඉතින් මේ ඇත්තටම අපේ ජීවිතයේ අපි ගමන බිමනක් යනකොට වෙන්න පුළුවන් අහල පාලාය වෙන්න පුළුවන්. ඇයි මේ අපි කට්ටියක් ඉන උසස් විදිහ ධනවා ධනේශ්වර පන්තිය කියලා කියනවා, මැද පන්තිය කියනවා, මිශ්‍ර කියනවා, ඒ වගේ අංගවි කියලා ඇයි ඉන්නවා. මේ කර්මයටද මේ සෑම ජීවිතයක් ඉන්නේ? මොන හරි විවාහ ජීවිතයක් වුණත් මල කර්මයටද මේ මට මේ මිනිස්සු හම්බුනේ? එහෙම නැත්නම් අර මිනිස්සු මාර කර්මයක් ගිවන්නේ බාලුගේ හැටි පාර යන විදිහ. අන්න එහෙම කියන්න පුළුවන්. තව කියන්න පුළුවන් සෝයන් වංශ මේ මිනිස්සු යම් හොඳට හිටියේ මේ මිනිස්සු අපටඩු අද මේ දැක්කහම මාස ගානේ දැක මේ මිනිස්සු මාර කර්මයෙන් දැන් විඳින්නේ. එහෙම හිතන්න පුළුවන්. ඉතින් මේ ජීවිතයේ මේ සාමාන්‍ය මිනිසා මෙහෙවන්නේ කර්මය අනුරූපද නැත්නම් කර්මයක් තමන් කරපු නිසා පින්පව් අනුවද සෝයන් වංශ? ඒක මම සරලව කියලා දෙන්නා. ඉතින් ගැඹුරින් කියන්නේ නැහැ. මේ වෙන වෙනම අරන් උගන්නනකොට ගැඹුරින් උගන්නනවා. නමුත් තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්නම්කෝ. එක විදිහකට ගත්තොත් මම කියනවා සියල්ල සිද්ධ වෙන්නේ කර්මෙන් තමයි කියනවා. තව විදිහකට කියනවා කර්මෙන් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක කර්මය කියන එක මිනිසු තුළ දැනට දැනුම් වශයෙන් තේරුම් අරගෙන අවබෝධ වෙලා තියෙන විදිහට අනුව දැන් සියලු මිනිසුන් සියල්ලම මේ කර්මයට අනුව සිද්ධ වෙනවා කියලා ඒ කියන දැනුම් එක්ක ගන්න එක මං කියනවා ඒක වැරදි. ඒක නිසා කර්මයෙන් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. උගත් නැත්නම් ප්‍රඥාවෙන් නුවණින් යුක්ත අය ඒගොල්ලෝ කිව්වොත් කර්මයට අනුව තමයි සිද්ධ වෙන්නේ කියලා මං කියනවා ඔව් කියලා. එතනදී කර්මයට අනුව සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකේ හරි අර්ථය දැනගෙන ඉන්න ඕනනේ. දැනට මිනිස්සු දන්නේ පෙර ආත්මය සත්තු මරලා තියෙනවා, ඒක නිසා මේ ආත්මය අඩු වයසේ මිය යනවා. පෙර ආත්මය හරි කොයි හරි කාලේ කාගේ හරි අතපයක් කකුලක් කැඩුවා, ඒක නිසා තමයි කකුල කැඩලා තියෙන්නේ.
නැත්තම් කාගෑරි අන්ධ වෙන්න බේත් හරි මොනවාරි දැම්ම ඒක නිසා තමයි අන්ධ වෙලා ඉපදිලා තියෙන්නේ. කලින් බොරු කියලා තියෙනවා ඒක නිසා ගොළුෙක් කියලා අපුදෙන. මේ විදිහේ එකක් මේ දැනට තියෙන්නේ. එහෙම කිසිදු කර්මයක් නැහැ මං කියනවා එහෙම යන එකක් නැහැ. මෙතනදී කර්මයෙන්ම මං සියල්ල සිද්ධ වෙනවා කියලා කිව්වේ කර්මය කියලා කියන්නේ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේත් ඔක මීට පෙර හඳුන්වලා තියෙනවා. චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා අංගුත්තර නිකායේ නිබ්බේද සූත්‍රයේ. ඒ සූත්‍රයේ තිබූ පමණට මං ගන්නව නෙවෙයි, නමුත් ඒක නිවැරදි නිසයි මං ගන්නෙ. චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා කියන්නේකේදී සියල්ලම සිදුවන්නේ කර්මයෙන් කියලා කියන්නේ කර්මය කියලා සාමාන්‍යයෙන් නෙවෙයි ටිකක් ගැඹුරෙන් හිතන අයට කර්මය කියලා කියන්නේ චේතනාවක් ඇතිවීම නැත්නම් අදහසක් අපේක්ෂාවක් අරමුණක් වගේ දෙයක් ඇතිවීම තමයි කර්මය කියලා කියන්නේ. චේතනාව කියලා කියන්නේ දැනුම් වලින් ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් දැනුම් වලින් එක දැනුමක් හෝ දැනුම් කීපයක් හෝ ඉදිරිපත් වෙනකොට ඒකට ආධ්‍යාත්මික චිත්ත ස්වභාවයෙන් භව ස්වභාවයන් නැත්තම් ස්වභාවයන් ටික කැමැත්ත හරි ආසාව හරි රාගය ඒ වගේව මේ සිතුවිල්ලත් එක්ක එකතු වුණාම අන්න එහෙම ඉදිරිපත් වෙන එකට කියනවා චේතනාව කියලා. ඒ චේතනාවම තමයි සත්‍ය අවබෝධය ලැබපු අය කර්මය හැටියට දක්වන්නේ. මොකද චේතනාවක් නැතුව කිසිදු බාහිර ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මනසේ සිටීමේ කියන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ චේතනා කියන එක නැතුව. ඒවා ටිකක් ගැඹුරෙන් ඉගෙන ගන්න ඕන. නමුත් සාමාන්‍යයෙන් චේතනාවක් නැතුව දැන් සතෙක් මරන්න ඕන කියලා මම සරල උදාහරණයක් ගන්න ප්‍රාථමික මට්ටමේ. කුකුලෙක් මරන්න ඕන කියලා ගන්නකො කුකුලා මරන්න ඕන කියලා දැනුම ඇති දැනුමෙන් ඇති වෙනවා මේ කුකුල් මස් කන්න ඕන කියලා රසයි කියලා. එතකොට මස් කියන ඒ දැනුමත් එක්ක ආධ්‍යාත්මික තලයේ වින්දනය සහ ආසාව කියන දෙක එකතු වෙනවා නැත්තම් ගිජුකම කියන එක. ඒක එකතු වුණාම ඒ ආධ්‍යාත්මික චිත්ත ස්වභාවයේ ශක්තියෙන් දැනුම කියන එකෙන් දැනුම් ඉදිරිපත් වෙච්ච දැනුම චිත්ත ස්වභාවයේ ශක්තියට අනුව මොළය කියන ඉන්ද්‍රියට ස්පර්ශ වෙනවා ඒ මොහොතේම. එතකොට මොළය කියන ඉන්ද්‍රිය විසින් අර ඉදිරිපත් වෙච්ච චේතනාවට අනුව නැත්නම් ඒ දැනුම සහ භවයට අනුව කුකුල් මස් කුකුලෙක් ඉන්නවා නම් අල්ලගෙන බෙල්ල කපලා මලලා උයන්න ගන්න කටයුතු කරනවා. ඒතර ඒක ක්‍රියාවක් කියලා කියන්නකෝ. එතකොට ඒක තවත් ගැඹුරට ගියොත් ක්‍රියාව කියන්නේ ඒක නෙමෙයි. ක්‍රියාව කියන්නේ මනස තුල හටගත්ත චේතනාව කියන එක. ඒ හටගත්ත චේතනාව ක්‍රියාත්මක කරන එකයි මේ කුකුලා මැරීමෙන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට තේරෙනවා එහෙම ආසාවක් නැත්තම් කැමැත්තක් චේතනාවක් නැතුව ශරීරයේ ඉබේ බීයක් හොයාගෙන ගිහලා මේ කුකුලෙක් අල්ලගෙන බෙල්ල කපන්නේ නැහැ. චේතනාවක් නැතුව එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේක ටිකක් ගැඹුරුයි. ඉතින් නැතුව නිවන් නැත්තම් සත්‍ය අවබෝධය ලබන්න නිවනටපත් වෙන්න බෑ. ඒක නිසා මං කියන ඒවා පිළිගන්න එපා කිසි කෙනෙක්. විමසලා බලන්න මෙහෙමද සිද්ධ වෙන්නේ කියලා. එහෙම සිද්ධ වෙනවා නම් තවදුරටත් හොයලා බලන්න අනිත් අයත් එක්කත් විමසලා බලන්න මෙන්න මේ හාඳුරු මෙහෙම කියන මේක ඇත්තක් තියෙනවද කියලා. එහෙම කවුරු කිව්වත් නැත්නම් තමන් විමසලා බලන්න මෙහෙම චේතනාවක් එනකොට කුකුලෙක් මරන්නේ යම් යටි අරමුණක් කියන ආසාවක් හරි මුදල් ලිපීමක් හරි තණ්හාවක් හරි ඒ එක්ක සමහරෙක් ඔය භක්තිය ශ්‍රද්ධාව නිසාත් කරනවා යාග හෝම පුද පූජා සඳහා. ඒ වාගේ කිනම් හෝ භව ස්වභාවයක් සම්බන්ධ වෙච්ච චේතනාවක් අනුව තමයි කරන්නේ. එතකොට සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා මං කිව්වේ එහෙම ටික බුද්ධිමත් ලෙස හිතලා ගන්නකොට සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේ බුද්ධ කියන தත්ත්වෙ නිවීම කියන එක ලබන්නේ කර්මයට අනුව. ඒ කියන්නේ චේතනාවන්ට අනුව තමයි ඊට පස්සේ භවසේකස්ම කියන්නේ තමන්ට අහිතකර නිවනට විරුද්ධ භවයන් තියෙනවා 27ක් විතර. ඒවා අයින් කිරීම සඳහා ධර්ම දැනුම තුළින් ඇති වෙන ඒ අදහසට සිතුවිල්ලට ප්‍රඥා භවයේ සම්බන්ධ වෙලා චේතනාවක් ඇති වුණු තමයි බුද්ධ කියන தත්ත්වේ කරා වුණත් යන්න පුළුවන් වෙන්නේ. මේ කියන ඒවා සමහරකට තේරුම් ගන්න අපහසු ඇති. එහෙම වුණොත් කමෙන්ට්ස් දාන්න. එතකොට මං
ඉඩ ලැබුණොත් හැකි විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. නිවන සඳහා නම් මේ කියන ධර්ම කොටස් ඉගෙන ගන්න ඕනේ. චේතනාවම තමයි කර්මය වෙන්නේ කිව්වම අතින් පයින් කරන ඒවා විතරක් නෙවෙයි. ඒක මිනිසුන්ට තේරෙන්නේ එහෙමනේ, සත්තු මැරුවා එහෙම කළා මෙහෙම කළා කියලා. ඒකට නැතුව පොඩ්ඩක් විමසීමේ භාවයේ තියෙනවා නම් ඊර්ෂ්‍යා කරනවා, කාට හරි මෙහෙම අහිතක් කරනවා, කාට එන වදින්න ඕන එහෙම කරනවා. එතන ඒතුළ කිසිදු ක්‍රියාවක් කයෙන් සිද්ධ වෙන්නේ නැහැ, වචනයෙන් යන්නේ නැහැ. ඒක සිතුවිලි වලින් යන්නේ. ඒතුළ ඒකත් කර්ම කියන ස්වභාවයක්. ඒ කියන්නේ යාගේ චේතනාව වෛරී ස්වභාවයෙන් ඇති වුණාම ඒකට අනුව එයාගේ වෛරී කියන භවයේ පුළුල් වීම තුළින් එයාට ඒකෙන් ඊට පස්සේ දිගින් දිගට යනකොට විශ්ව ස්වභාවයේ හෝ ඒ පවතින චිත්ත ස්වභාවයේ පීඩනයට ලක් වෙනවා. ඒවා ටිකක් ගැඹුරෙන් යන්න ඕන බලන්න. නමුත් එක පැත්තකින් මම කිව්වා දැන් චේතනාව නැත්තම් චේතනාව තමයි කර්මය කියන්නේ. කර්මයට අනුව සියල්ල සිද්ධ වෙනවා කියන්නේ චේතනාවන්ට අනුව සිද්ධ වෙනවා කියන එක. චේතනාව කියලා කියන්නේ දැනුමින් සිතුවිලි ඇතිවීමත් ඒකට අදාළ භවය එකතු වීමත්. එතකොට ඊළඟට මම ගෝ කර්මයට අනුව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ සමහරෙක් කියනවා මේ සත්තු මැරුවා ඒක නිසා මෙහෙම වෙනවා, හොරකම් කරා ඒක නිසා මෙහෙම වෙනවා කියලා, පෙර ආත්මෙ කරපුවා ඒකට අනුව මේ ඵලය එනවා කියලා කිව්වම මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද එහෙම වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පෙර මොන අකුසල් තිබ්බත් යථාර්ථය දැකලා විමසා බැලීම තුළින් යථාර්ථය දැකලා එහෙම නැත්නම් සම්මාදිට්ඨියට ආවොත් කිසිදු කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම අවශ්‍ය වෙලා නැත්නම් ඒ වගේ බලපෑම නැතුව යනවා. මේක සාමාන්‍යයෙන් ගත්තොත් යම් සිද්ධියකට අනුව ඉතිහාසයේ ත්‍රිපිටක සාහිත්‍ය තුළ තියෙන නිසා මම උදාහරණයක් වශයෙන් ගත්තේ. ඒක සිද්ධ වෙනවද නැද්ද කියන එක ගැන මම උත්තර දෙන්නේ නැහැ. නමුත් ඔකල හුඟක් කාලා තියෙනවා අඟුලිමාල 999ක් මැරුවා කියලා. අන්තිමට අම්මා මරන්න යනකොට ගෞතමයන් වහන්සේ කියලා බේරගෙන ආව පස්සේ මහරහතන් වහන්සේ කෙනෙක් වුණා කියලා. ඉතින් කර්මයෙන්ම පළ දෙනවා 999 මරපු එකට මිනිස්සු අනන්ත කාලයක් පළ දෙන්න බෑ. නමුත් එයා නිවීම ලැබුවේ මේ කතාවේ හැටියට. මේ ත්‍රිපිටක සාහිත්‍යයේ තියෙන කර නමුත් ඒකේ අන්තර්ගතය හරි ඒ කිනම් වැරදි කර්ම කළා තිබුණත් සම්මාදිට්ඨියට යථාර්ථය දැකීමට ආවොත් නැත්නම් ප්‍රඥාව භවයේ ප්‍රබල වුණොත් අර සියල්ල ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒ චේතනා නැවත එන්නේ නැහැ. කරුණාව, මහා කරුණාව, ආදරය, ප්‍රඥාව තියෙන චිත්තශක්තියකින් ඊට පස්සේ අර ඒ කරන ලද හිංසා පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒක නිසා එයාට දුක්ඛිත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මම ඉතාමත් සරලෝපිය ප්‍රාථමික මට්ටමින් සමහන්සනස දැන් මෙතනදී ඉන්න ඔබතුමා ගාව මහත්මයා ඉන්න ඔබකට මට මේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ කියන්නේ අකුසල කර්ම කුසල අකුසල කර්ම වලට විපාකින දෙන අවස්ථා හතරක් පෙන්ලා තිනවා. එකක් තමයි ditta dhamma vedaniya uppajj vedaniya aparajj pariya vedaniya අපරා පරිය වේදනීය. ඊට පස්සේ අහෝසි කර්ම කියා තිනවනේ. එතකොට මේ බොරුද? එතකොට ඔබ වහන්සේ දැන් කියනවනේ දැන් කර්මය ඕවා එකක්වත් මේ ත්‍රිපිටක සාහිත්‍යයේ තියෙන ඒවා මිස ඕකේ විග්‍රහ කරලා බැලුවොත් ditta dhamma vedana කියන්නේ මේ ජීවිතයේදීම පළ දෙනවා කියන එකනේ. ඒකම ඔය අංගුත්තර නිකායේ උන්වහන්සේ සඳහන් කරනවා ඒ සූත්‍රයක මේ කර්මයන් තියෙනවා නම් ඒ ජීවිතේදීම ඵල දෙන්නේ නැහැ, ඉස්සරහට කොහෙටවත් යන්නේ නැහැ කියන එක. ඒක සූත්‍රයේ තියෙනවා. එතකොට ඔය ditta dhamma vedana අර මේ කර්ම ගැන කියලා සඳහන් කරලා තියෙන්නේ සූත්‍රවල තමයි. මතක ඒක මං කියවලා තියෙන නිසා දන්නවා. කර්මය පිළිබඳ විග්‍රහ කරන්නේ මේ වේදේ කියන එක සහ මේ උපනිෂද් කියන එක. ඒ වගේ තමයි ඔය කර්මයන් ඔයාට වෙන් කරලා මේ විදිහට ඵල දෙනවා කියලා තියෙන්නේ. ඊ ආශ්‍රයෙන් තමයි ත්‍රිපිටකය කියලා ලියවලා තියෙන්නේ. ත්‍රිපිටකය බුදුහාඳුරෝ ලියපු එකක් නෙමෙයි. ඊට අවුරුදු 460කට විතර පස්සේ ලියුනේ. ඒතකොට ඒ ලියපු අය ඒගොල්ලොන්ට ලැබිච්ච අදහස් ගන්න උපනිෂද් සහ වේද වේදාන්ත සහ ඔය කර්මය ඕකම තියෙනවා මේ මයිති ප්ලේටෝගේ හරි නෑ පයිතගරස් කියලා ගණිතඥයෙක් හිටියා ග්‍රීසියේ. එයාගෙත් තියෙනවා මේ කර්ම පරමාණු තමයි නැවත නැවත ඉපදී ඉපදී යන්නේ කියලා. ඒක ලෝකේ සාමාන්‍යයෙන් පැතිරිලා තියෙන එකක්. ගෞතම සිද්ධාර්ථ කියන මහා දාර්ශනිකයන් වහන්සේ ඕවා පිළිගත්තා කියලා ත්‍රිපිටකයේ තිබුණාට උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ දර්ශනය පිළිබඳව දැක ගන්න නම් තමත් දාර්ශනික තලයට පිවිසෙන්න ඕනේ. එතකොට තේරෙනවා
අංගුත්තර නිකායේ පැහැදිලිව දාලා තියෙන මහත්ත්‍යායතන සූත්‍රයේ එහෙම කර්මයට අනුව පෙර කර්මයට අනුවම නම් මෙහෙම සිද්ධ වෙන්නේ මේ ජීවිතේ කිසි කෙනෙකුට කරන්න දෙයක් නැහැ පෙර කර්මයට අනුව ඔක්කොම සිද්ධ වෙන්නේ පෙර කරපු ඒවා විදිහට මේ ජීවිතේ ගෙවන්න වෙනවා නම් හිතලා කරන්න ඕනේ වහන්සේ කියන පින්දහම් කරලා ඕනේ නැහැ පින්දහම් කියලා කියන්නේ පින්දහම් කියන ඒවා අවිද්‍යාවෙන් ඇති වෙන එක බව බෞද්ධ දර්ශනයේම සඳහන් වෙන පටිච්ච සමුප්පාද කියලා සූත්‍රයක් තියෙනවා ප්‍රධාන සූත්‍රයන්නේ පටිච්ච සමුප්පාද කියන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඒ කියන්නේ අවිද්‍යාව නිසා සිතුවිලි ඇති වෙනවා ඊළඟට කියනවා තත්ත කතමං අවිද්‍යාව පත්‍ය සංඛාර මොකද්ද අවිද්‍යාවෙන් ඇති වෙන සංඛාර මොනවද කියලා අහුවම ඊළඟට කියනවා පුඤ්ඤාපි සංඛාරෝ අපිඤ්ඤාපි සංඛාරෝ අනිඤ්ඤාපි සංඛාරෝ ඉදං උච්චති අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවෙන් ඇති වෙන සිතුවිලි මොනවද පිං සිතුවිලි පව් සිතුවිලි ධ්‍යාන භාවනා සිතුවිලි කියලා ඒ සූත්‍රයේ තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුළුවන් නැද්ද කියලා එහෙනම් පිං කියන ඒවා අවිද්‍යාවෙන් නම් ඇති වෙන්නේ ඒව හරිද වැරදිද කියලා අහන අය බලන්න මේ සූත්‍රයේ කියලා මං කියන්නේ හරිද වැරදිද කියලා පිං කරන්නද පව් කරන්නද කියලා එහෙම මං කියන්නේ හොඳයි සෝනස නෑ ජුඩ්ස මහත්මයා ඔබතුමාට පුළුවන් සෝනසගේ ප්‍රශ්න අහන්න එතකොට සයනාංශ එතකොට මේ දැන් අපි දැන් මේ භවයේදී අපි යම්කිසි දුකක් කරදරයක් සැපක් විඳිනවා ඒවට මුල් වෙන්නේ ඔය කියන කර්මය නෙමෙයි දෙකෙන් තථාගතයන් වහන්සේ එක දේශනාවක තියෙනවානේ මේ කර්මය ඔය කියන්නේ කර්ම යෝනි කර්ම බන්දු කර්ම පිළිසරණය ඒතොර හැම දෙයකටම මේ මුල් වෙනවා කියන කතාව. එතකොට මුල් මම කියන්නේ මේක සියල්ලම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා. මොකද සියල්ලම කර්මයෙන් සිද්ධ වුණොත් එතකොට අර බමුණු මතයට යනවනේ. එතකොට ඒකනේ තථාගතයන් වහන්සේ වෙනස් කරලා ඉවර වෙලා මේ සියල්ලම කර්මයෙන් වෙනවා නෙමෙයි මේක පටිච්ච සමුප්පන්නයි. ඒ මොහොතේදී කරන ඒක තමන්ට ඇති වෙන සිතුවිල්ල අනුව එන චේතනාව අනුව මොකද මේ දැන් චේතනාව කියන්නේ සබ්බති සිත් චිත්ත සාධාරණ චෛතසිකයක්නේ. ඒතකොට ඒක ඒ අනුව උපදින සිත අනුව ඒකට එන චෛතසිකයන්ට අනුවනේ මේ අපේ කුසල් කර්ම හරි අකුසල් කර්ම හරි ආනිඤ්ජාපි හරි එතකොට ඒ වයිනොත් මිදිලා මේ ලෝකෝත්තර කුසල් කියන එකක් තථාගතයන් වහන්සේ දේශනා කරනෝනේ ලෝකෝත්තර කුසල් කියන කර්මය කරපුවාමනේ නිවනට යන්න වෙන්නේ අපිට. එතකොට අර කුසල් කර්ම අර මුලින්ම කිව්වා වගේ අපි ඉන්නේ මැද තැන ඉන්නේ. මැද තැන ඉඳලා අපිට මෙතන ඉඳලා පල්ලෙහාට යන්නත් පුළුවන් පව් කරලා කුසල් කරලා. එතකොට පින් කරලා දිව්‍ය ලෝක වලටත් යන්න පුළුවන් ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝක වලටත් යන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ මේ මැද ඉන්න පුද්ගලයාට වෙනම මාර්ගයක් පෙන්වුවා මේ ආර්යශාංගික මාර්ගය කියලා. එතකොට ඒකට යන්න නම් වෙනම කර්ම ටිකක් කරන්න ඕන. එතකොට ඒ කර්ම ටික කිරීම කරන්න වෙන්නේ මේ භවයේදී මේ වර්තමාන ජීවිතයේ ඒ බණ අහලා තථාගතයන් වහන්සේගේ සත්‍ය දේශනාව අහලා එතකොට ඒ අනුව තමයි අපිට අරවල ආදීනව දැකලා මේ මෙතන මෙහෙම ගියොත් එහෙම මේ වගේ මහා ගිනි මහා පෙලීම් වලට අපි ලක් වෙනවා. ඒ හින්දා මුණාංශය කියන කතාව හරි එනම් අපි ඒ විදියට යන්න ඕනයි කියලා මේ දේශනාව අහලා මේකේ ධම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට අර ඈත පේන නිවන පේනවනේ සවන්නාංශ. දැන් අපි ඒ මොහොතේදීම අපේ හිතේ නිවීමක් හට ගන්නවනේ. කුස මේ සිහිලයක් ලය සිහිල් වීමක් සිදු වෙනවනේ. එතකොට එහෙම වීමක් වෙන්නේ මේ අර පෙර කරපු එක අනුව නෙමේ මේ අවස්ථාවේදී අපිට ලැබිච්ච මහා දායාදයක් නිසා. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනාව අහලා ඒ අනුව අපි සිතුවිලි හදාගන්න හින්දානේ. එතකොට එහෙම නැතිව පෘථග්ජන මනසින් යුතුව අපි කියන කරන සිතන දේවල් නිසා අපිට මේ භවයේදී යම් යම් හොඳ දේවල් වලට නරක දේවල් වලට මේ වෙන මුණපාන සිද්ධ වෙනවා වගේම අපි පෙර කරපු දේවල් නිසා අපිට දැන් මම පිළිගන්නේ එකක් තමයි මම මෙතනට ආවෙත් පෙර කරපු පිනක්
නිසා කියලා. ඒ වගේම තමයි ඒකෙන් මට ප්‍රතිසන්දි පිළිබඳ ප්‍රතිසන්දි ශක්තිය ආවේ මට එහෙම කියලා. එතකොට එතනින් ගර්භාෂයට ආපු තාන තැන ඉඳලි ඉවර වෙලා එතනින් හිටියෙත් මම පෙර කරපු අර අරමුණ අරගෙනම පෙර කරපු ඒ පෙර කරපු අවසාන චුතිසිතේ තිබිච්ච ඒ බය අරමුණ හරි සද්දා අරමුණ හරි මේ මොකක් හරි මේ අර ත්‍රි හේතුක අරමුණ අරගෙන තමයි මම බඩේ ඉන්නේ අම්මගේ. අම්මගේ බඩේ ඉඳලා මම එළියට ආවන් පස්සේ තමයි මගේ අර මේ අරමුණු මේ ඉන්ද්‍රියයන් සක්‍රිය වෙලා ඇහැට රූප පේනකොට ශබ්ද ඇහෙනකොට පහස දැනෙනකොට ඒ ටික අනුව අලුත් කර්ම හදාගෙන යන්නේ මම. එතකොට ඒ කර්ම පොදිය අර මම අනන්ත සංසාරයෙන් ගෙනාපු මහා කර්ම පොදියකුත් තියාගෙන තමයි මට ජනක කර්මයේ වශයෙන් අර මේ 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 පාර මිනිසෙක් වෙන්න මේ උප්පත්තිය ලබන්න අවස්ථාව ලැබුණේ. එතකොට ඒ ජනක කර්මය එතනින් අහෝසි වෙනවා. එතකොට ඊට පස්සේ එන කර්ම ශක්තියට අනුව තමයි අම්මගේ බඩේ හැදෙන්නේ. එතකොට මගේ සරුවාංගයේ හැදෙන්නේ. ඊට පස්සේ මට විශේෂයෙන්ම මගේ අම්මව තීරණය වෙන්නේ සැපතැනකටද දුකතැනකටද ඒ වගේ වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පෙර කරපු කර්මයේ ශක්තියට. එතකොට ඉපදිච්චෙන් පස්සේ මට කෑම බීම හැම සම්පසප්ප තක්ම ලැබෙන්නත් පෙර කර්මය කර්මයේ මේ ශක්තිය අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට මට සැප ගන්න සැපක් වෙන්න නම් මගේ ජීම ඉඳුරන් හරියට පිහිටන්න. එතකොට හොඳට ඉඳුරන් පිහිටවල ඉවර වෙලා අපි මට ඉපදිලා ටික දවසක් යනකොට මට වෙන පෙර කර්මයක් පරිසන්දීලි ඉවරල පෙර කර්මයක් මට අරකට ඇවිල්ලිවල අර සුන්ද මාත කිව්වා වගේ වෙන කර්මයකින් මගේ අර පින කඩන්න පුළුවන්. එතකොට ඒ එහෙම කඩල ඉවර වෙලා මාව දුකටපත් කරන්න පුළුවන්. එතකොට ඒ එහෙම වෙනවා. එතකොට ඒ වගේම හොඳ මම දුක් විඳ විඳ ඉන්න ස්වභාවයක් තියෙනවා නම් පෙර කරපු කුසල් කර්මයක් මගේ මේ මනසට ඇදිලා ඇවිල්ලා එතකොට ඒ අනුව මගේ සිතුවිලි රටාව ඒ අනුව සමනන්තරයේ ඇදිලා ඇවිල්ලා අනන්තරයට එතකොට අනන්තරය ඇදිලා ඇවිල්ලා ඒ සමනන්තරයේ ඒ සුඛ තත්ත්වයට පත් කරන්න පුළුවන්. එතකොට එහෙම කරන් එහෙම වෙන දෙයක් ඒක මම කරන එකක් නෙමේ මම හිතන්නේවත් නැති කරදර මට එන්න පුළුවන් සප සම්පත් එන්න සුයිපයක් ඇදිනවා කියලා කිව්වා මට හිතන්නේවත් නැති දෙයක් නේ. නමුත් ඒ ඔක්කොම එන්නේ පෙර කරපු කර්මයේ ආభాෂයේ හිඳ නෙමෙයිද කියන එක තමයි මටත් ඔබවන්සේකින් දැනගන්න ඕනේ. මොකද නැත්තම් අර මිනිස්සයෝ දැන් ලස්සන වෙලා දුක්පත් වෙලා කැත වෙලා අර සුසන්ත මහත්තය කිව්වා වගේ ඒ වගේ විවිධ තත්ත්වයට මේ පත් වෙලා මේ ජීවිතේ ගෙවන්නේ ඒ කර්මයේ තියෙන බලපෑම නිසා නේද කියන එකයි මම හිතන්නේ. ඒ ඔබවන්සේකින් මතක සම්පූර්ණයෙන්ම එක මිත්‍යා දෘෂ්ටියක් හැටියටයි බැලකනේ මගේ අදහස. ඒක එහෙම තමයි. ඒක ඔයාට ඒක සම්මාදික තමයි. ඒක මට ඒක මිත්‍යා. මොකද මං හොයාගත්ත කරුණු අනුව මං මෙතනදි දැන් ඔයා කිව්වා මේ මං අම්මගේ කුසේ මේ දුක් විඳිනවා සැප විඳිනවා ආදී කිව්වා. මේ කියනකොට ඊට කලින් මං කියන්නම් ඔයා ත්‍රිපිටකය හරි තව මොනවාරි ආගමික තියෙනේ වගේ මං ගන්න ත්‍රිපිටකය කියන එක මොනවාද ඒවන් මේ සුතං කියලා කියන්නේ මා විසින් මෙසේ අසන ලදි කියලා. එතකොට ඇහුව අයගෙන් පලම්පලා හතරක් විතර ගිහිල්ලා තමයි ඔය ලියුණා කියලා කියන්නේ. එතකොට ඒ ලියවිලා තියෙන ඒ වගේ තමන්ගේ දැනුමට සහ කැමැත්තට සිතට අනුව කැමැති නියෝ කැමැති කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් ධම්සානංශ දැන් ඕක ඒවා මේ සුතන් කියලා ආනන්ද හාමුදුරුවෝ ආපු කියපෝ කියාගෙන කියලා දේශනා කරපු ටික රහතන් වහන්සේලා නේද අරගෙන ආවේ ඔය මෙච්චර කාලයක් වෙනකම්. මේක එහෙම රහතන් වහන්සේලා අරගෙන ආවා කියලා පණිවිඩයක් නෑ. අපි දැකලා දැනගෙන නෑනේ. නමුත් අපිට බැරිද එතන තියෙන නෑ ඉතින් එහෙම තියෙනවා නම් එහෙම තියෙනවා නම් ත්‍රිපිටකයේම ගැටෙන සූත්‍ර 12000ක් තියෙනවා නම් ඔයාලා රාතන් වහන්සේලා ගෙනාව කියන එක පිළිගන්න පුළුවන්ද? නෑ මෙහෙමනේ රාතන් වහන්සේ ගෙනාපු මූලික අටුවාව හරි මූලික මේවක හරි වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මූලික එහෙමනම් ඔයා ගන්න ඕනේ රාතන් වහන්සේලා හරි බුදුරුව හරි ගෙනාව කියලා විමසලා බලලා ඒක සැබෑවක්ද නැද්ද කියලා ගත්තොත් නේද ඔයාලට පුළුවන් නේද? ඉතින් මෙහෙම නේද අපට එච්චර ඥානයක් ප්‍රඥාවක් නැහැ. විමසීමක් තියනවා නම් නුවණ කියලා එකක් තියෙනවනේ. නුවණින් ගන්න පුළුවන් නේ දැන්. ඔයා මේ ගමන නෝණින් යන්න බෑ නේද? ප්‍රඥාවකට නෝණින් යන්නත් ප්‍රඥාව කොට නැගෙන්නේ නැහැ නේද? ඒක තමයි. දැන් නෝණින් විතරක් අපිට කොච්චර විමසන්න ඕනද? නෝණ තියා මොකට එන්නද? ඉස්සලා විමසීම විමසීමකට කරන්න ඕන. ඔව් ඔව්. විමසීමේදී
දැන් ජූඩ් කිව්ව විදිහට දුක සැප කියලා විඳිනවා කියලා එක එකව කිව්වනේ. ඔය ඔක්කොම විමසීමක් තියනවා නම් මං කියනවා. මගේ අදහස පිළිගන්න හැමෙපා. මේ කාටවත් කියන්න පිළිගන්න. මං කියනවා ඔය දුක නෙවෙයි. ඔය කිව්වේ වේදනා කියන ඒවා ගැන. ඉන්ද්‍රිය ස්වභාවයට දැනෙන මොළයට දැනෙන වේදනා කියන ඒවායි දුක කියලා ඔයා කිව්වේ කියලා මං කියනවා. ඔව් ඒක හරි. දුක කියන්නේ ඕක නෙවෙයි කියලාත් මං කියනවා. ඔව් ඒ අපිට වේදනාවෙන් මිදෙන්නයි උත්සාහ ගන්න. ආහාර නැහැ, කකුල පන්නේ හරි ස්පෙන්නේ හරි ඒ වගේ මං කියනවා මොලේ කියන ඉන්ද්‍රිය පීඩනයක් ලබන වේදනාවක් ලබන ඒකයි දුක කියලා මිනිස්සු හඳුනාගෙන තියෙන වේදනාව කියන්නේ. මං දුක කියලා කියන්නේ ඕක නෙමෙයි. මං කියන්නේ දුක කියලා කියන්නේ ආධ්‍යාත්මික චිත්ත ස්වභාවය විසින් දැනුමින් ඇති වෙන යම් යම් දේවල් වලට එයාගේ චිත්ත ශක්තිය යෙදීම තුළින් ඒ ආධ්‍යාත්මික චිත්ත ශක්තිය තියෙන භවයන් 30ක් විතර. එතකොට ඒකෙන් කැමැත්ත කියලා එකකට යෙදුනම මේ කැමැත්ත කියන එක අයින් වෙලා අකමැත්ත කියන එක ඉදිරිපත් වුනාම කැමැත්ත කියන එකට පීඩනය නැත්තම් දුක ඇවිල්ලා අකමැත්ත කියන එක වින්දනය ලැබනවා කියලා මං කියන්නේ. ඔව් ඒ අකමැත්ත කියන එක තියෙනකොට ඒ අකමැත්ත කියන එක තියෙන එක චිත්ත ස්වභාවයට අකමැත්ත කියන එකට අකමැති නිසා එයා ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න ලැජ්ජාව හරි නැත්නම් වෙනත් වින්දනයක් හරි වංචාකාරී භවයේ තමයි වැඩිපුර ගන්නෙ. වංචාකාරී භවයේ අරන්ගෙන මං එහෙම කරේ නෑ, අර අරයා කිව්ව නිසා තමයි මං එහෙම කරගෙන. එතකොට ආධ්‍යාත්මික චිත්ත කියන ස්වභාවයේ භවයන් 30ක් විතර තියෙන ඒ තවෝනම් 3000 ගානකට දක්වා වෙනද මෙන්න මේ භවයන්ගේ භව ගමන කියන එකයි දුක කියලා මං කියන්නේ. භවයන් එකින් එකට මාරු වෙලා යෑම. ඒකේ දුක හඳුනා ගන්න නම් මනස කියන එක එළියේ තියෙන දැනුම සහ මොළය කියන මනස කියලා කියන්නේ මේ දුක කියලා කියන වංශයේ දේශනා කරන්නේ මේ 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 අපි බින්දින මේ චිත් මේ සිතුවිලි වේදනා සංඥා වලින් හඳුනගන්න එක නෙමෙයි. බින්දින වේදනා කියන එක නෙමෙයි. මේ භව එකිනෙකට මාරු වෙලා යෑම නිසා මේක නැවතීමක් නැහැ. මේ ජීවිතයේ මේ ශරීරයත් එක්ක තියෙන සම්බන්ධ වෙලා දැනුමත් එක්ක. ඒ මිය ගියාම මේ චිත්ත ස්වභාවය කියන එක මිය යන්නේ නැහැ. ඊට පස්සේ තවත් ඒවත් එක සම්බන්ධ වෙලා තමයි යන්නේ. ඔව්. ඒතකොට සම්බන්ධ නොවී කාලේ විශ්ව ස්වභාවයේ පවතිනවා සම්බන්ධ නොවේ. ඒකෙත් තව එක එක භවයන් කැමැත්ත අකමැත්ත වෛරය ද්වේෂය තණ්හාව ඒවා ඇවිල්ලා ඒවා විඳින්න විදිහක් නැහැ. මොකද බාහිර කරුණු නැහැනේ. එතකොට ඒ දුක් විඳිනවා. ඉතින් ඒක තමයි මම දුක කියලා ගන්නෙ. නමුත් සාමාන්‍ය ජනතාව සල්ලි නෑ, ගෙයක් නෑ, ඉන්න තැනක් නෑ, බේත් ගන්න විදියක් නෑ, කකුල කැඩිලා ඇස් පෙන්න ඒ ආදිවාසීන් ගන්න. ඒවා මං වේදනා හැටියට ගන්න හේතුව ඒවා වේදනාවට ලක් වෙන ඉන්ද්‍රිය ස්වභාවය කියන එක යම් වයසකදී විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනවා කියලා කියන්නේ ශරීරය කියන එක හැදිලා තියෙන්නේ ලෞකික ශක්තියන්ගේ එකතු වෙන. සාමාන්‍යයෙන් ගත්තම ශරීරය කියන එක 75%ක් ජලය තියෙනවා කියලා කියනවා වෛද්‍ය විද්‍යාවම. මරණයේදී ජලය නැතුව යනවා. නේද? ජලය කියන එකත් බෙදිලා ගියාම ඔක්සිජන් හයිඩ්‍රජන් කියන එක තමයි එතන එකතුව තියෙන්නේ. ඒතකොට ඒ ජලය නැවත ඔක්සිජන් හයිඩ්‍රජන් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒවා මූලික ශක්තියන් වශයෙන් විශ්වය පවතිනවා. එතකොට මරණය කියන්නේද? මරණය කියන්නේ ඒක කියලාද? නෑ, මරණය කියන්නේ ශරීරය මිය ගියාගෙන් පස්සේ ශරීරයට වෙන එක. මරණය කියලා කියන්නේ මොළය කියන ඉන්ද්‍රිය දැනුම් වලට අනුව නැත්නම් මනසට අනුව තව දුරටත් ක්‍රියාත්මක වෙන්න බැරුව අක්‍රිය වීමයි මං මරණය කියලා කියන්නේ. මොළේ මරණය කියන එක. චිත්ත ස්වභාවය කවදාවත් මිය යන්නේ නැහැ. එතකොට මං කියන සැබෑ මිනිසා මිය යන්නේ නැහැ. ඒ චිත්ත ශක්තිය නම් සැබෑ මිනිසා වෙන්නේ. ඒක අවුරුදු ලක්ෂයකට කලිනුත් තිබ්බා. තව අවුරුදු ලක්ෂයක් වුණත් තියෙනවා චිත්ත ස්වභාවය. ඒක විදිහටම. ඒක විදිහට කියන්නේ ඒකේ තියෙන භවයන් 30ක් එක්ක පවතිනවා. මේ පවතින නිසා දීර්ඝ භව ගමනක් තියෙන නිසා මෙන්න මේ භවයන් 30 එකකට නැත්නම් ආදරය සහ ප්‍රඥාව කියන දෙකට අඩු කරනවා. ඒක විතරක් චිත්ත ශක්තිය තියෙනකොට යාට නැවත ඉපදීම් ගමන් කිරීම නෑ. ඒක තමයි මං හොයාගෙන කියන්නේ. එතකොට ඒතකොට සන්නේ දැන් අපි නිර්වාණය කියන තැනට ආවන් පස්සේ චිත්ත ශක්තිය නිවන තමයි මම ඔය කිව්වේ. ඔව්. එතකොට මේ චිත්ත ශක්තිය කියන එක හිතින් නෑ නේ නිවන කියන එක. චිත්ත ශක්තියම ප්‍රඥාව සහ ආදරය බවට පත් වෙනවා.
චිත්ත ශක්තිය කියලා කියන්නේ මූලික ශක්තියක්. මේ ශක්තිය කියන්නේ ප්‍රාථමිකම මූලිකම ශක්තිය. මූලික ශක්තිය චිත්ත ශක්තිය. මේ චිත්ත ශක්තිය ගන්නා හැඩයන් තමයි භවයන් කියන්නේ. චිත්ත ශක්තියම වෛරය, ක්‍රෝධය, කෝපය, ආසාව ඒ හැඩයන් වලට පෙරලීමයි කියන්නේ. එතකොට මේ චිත්ත ශක්තිය ප්‍රඥාව කියන හැඩයට සහ ආදරය නැත්තම් කරුණාව කියන ඒ හැඩයන් දෙක විතරයි ගන්නෙ නම් ඒක තමයි නිවීම කියලා කියන්නේ. මේක හුඟක් ආගම් වෙලක් තියෙනවා සමහරේ වගේ. අර ඒක මේ ජීවිතයේදී හදාගන්න තමයි මම දන්න විදිහට නිතරම හින්දු දහමේ තියෙන අහිංසකයන් සලකන ප්‍රේමය දක්වන ආදරය දක්වන ඒක තමයි මූලික වශයෙන් මිනිස්සු ප්‍රායෝගිකව කරන්න ඕනේ. මේ කියන ඒවා හිතන්න ඕනේ. නමුත් මේ ප්‍රඥාවට අදාළ නිවනට මාර්ගයේ කොච්චර මං කියා දුන්නත් ඒක ප්‍රායෝගික කරන්න එහෙම හිතන මිනිස්සු අනිත් චිත්ත ශක්තියන්ගේ පීඩාවල් ඇති වෙන නැති බැරිකම් ගැන සංවේදී වෙන්නේ නැහනේ. ඔව්. ඒගොල්ලෝ මේ එක එක කඳු වලට අරවට මෙවට ගොඩනැගිලි හදන සල්ලි දුන්නා නේද? කණ්ඩ බොණ්ඩ නැති මිනිස්සුන් ගස් යට ඉන්න මිනිස්සුන් ගෙයක් හදලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ කරුණා භාවය කියන එක නැහැ. ඔව්. ඒතකොට ඔය කියන ආදරේ කරුණාව කියන එක නිවනට බාධාවත් නෙවෙයි. නෑ නෑ ආදරේ කරුණාව නිවනට අවශ්‍යයි. බැඳීමක් නෙවෙයි මේක. ඒ මනුස්සයා මේකෙන් යහපතක් නැත්තම් සුවෙන් ඉන්නවා කියලා දැකලා අපිට ඉහළ සුවෙන් ඉන්න පුළුවන් නම් නොවෙනස් සුවෙන් ඉන්න පුළුවන් නම් ඒක නිවනට බාධාවක් නෙවෙයි, නිවනට අදාළ කරුණක්. එතකොට ඕනනම් ඕක ගත හැකි. මම නිකන් උදාහරණ වශයෙන් කියන්නම්. සුනීත, සෝපාක, මහපන්තක, චුල්ලපන්තක කියන අය ළමයි පාරේ බොහොම කරදරෙන් හිටියේ. ඒගොල්ලෝ මේ මහාන කරන්නේ බුදුරෙක් මේ හය හතේ මහාන කරන්නේ අවුරුදු 35 වත්වන. ඒ ළමයි එක් කරගෙන ගිහලා ජේතවනාරාමේ තියාගෙන කණ්ඩ බොණ්ඩ දුන්න එකයි කරේ. ළමයි 15ක් විතර හිටියා. එතකොට ඉතන තියෙන්නේ කරුණාව කියන එක. ඒක විතරක් නෙවෙයි, මට මතකයේ හැටියට කතාවක් තියෙනවා. උදේන් කියන රජුරුවන්ට උදව් උපකාර කරපු භද්‍ර කියලා ඇතින්නියක් ඉඳලා වයසට ගියාගෙන පස්සේ දත්තේ මඩු කරනවා. ඊට පස්සේ අතහැරලා දාලා තිබ්බම වාම හැරලා කියලා උදේන් කියලා තියෙනවා. ඔබට මේ මෙත්තම කරපු ඒතර කරුණාව කියන එක සත්ව පුද්ගල කියලා මිනිස්සු කියලා අපි ගත්තට සියලුම ජීවීන්නේ. ඒක ලෞකිකයි නේද සානා? ඒක ලෞකික දෙයක් නේ. ඒ ලෞකික පදනම තුලින් අරයාගේ ඇතුලේ ගොඩනගිනවනේ. දැන් ඔයාට කරුණාව කියන එක ඉබේ ගොඩනගා ගන්න බෑනේ. ලෞකික ලෞකික ලෝකේ නැත්තම් ඥාන ලෝකයයි දැනුම් කියන ලෝකයයි දෙක අරගෙන ලෞකික වශයෙන් ඉන්න මිනිසාටනේ ධර්මයේ දේශනා කරපුවා ක්‍රියාවලා ගන්න පුළුවන්. එතකොට මේ ගන්න එක ප්‍රායෝගික වෙන්න නම් ඒ ගත්ත දැනුමට අනුව විමසලා බලනවා වගේම අර බාහිර චේතනාවල් බාහිරට ක්‍රියාත්මක කෙරෙන්න ඕනේ. තණ්හාව, ආසාව, ලෝභය, ද්වේෂය කියන ඒවා මග අරගන්න බෑ නිකන් හිතලා. ඊට අදාළව අනිත් මනුෂ්‍ය සත්ත්ව ප්‍රජාවට ඒ කොටසෙන් සැලකුවේ නැත්තම් එහෙම සැලකීමෙන්ද වෙන්නේ නැත්තම් ඒවා හරි නැහැ කියලා ඒවා මේ ඒවයි ආදීනම දැකලා ඒවයින් අයින් වෙලා ලෝකෝත්තර කියන පැත්තට සිතුවිලි රටාව මෙහෙවම නෙමෙයිද නිමරට යන්නේ? ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර කියන ස්වභාවයට ගෙන යන්නේ අපි චිත්ත කියන ශක්තිය. මේ දැනුම කියන එක ලෝකෝත්තර කියන එක නෙමෙයි. පෞද්ගලික තලයේ තියෙන මේක ගෙනියන්න නම් මේකට ශක්තිය දැනුමේ චේතන සිතුවිලි වලින් යන්න ඕනනේ. දැනුම් වලින්. ඒතකොට දැනුම් වලින් යන්න නම් අර අහිංසකව ඉන්න ළමෙක් කරි, මනුස්සයෙක් කරි, සතෙක් කරි කවුරු හරි දැක්කම තමන්ගේ සිතුවිලි වලින් පව් අහිංසකයි මේ මොනවා හරි දෙන්න ඕන අරේමි කියලා ඇති වෙනකොට ඒකට එකතු වෙනවා කරුණාව කියන භවයේ ඇතුලෙන්. ඔව්. එතකොට ඒක කරුණාව වැඩි වෙනවා. නමුත් ඒකේ හුඟක් වර්ධින අවස්ථාවක් තියෙනවා. මම දැකලා තියෙනවා මේක හුඟක් සිවු. නමුත් ඇහුව නිසා මම කියන්න. මම මේ දැක්ක සද්දේ මොකද කරුණාව මෛත්‍රිය කියන එකත් මේ එක්තරා බ්‍රහ්ම කියන தත්ත්වයට යන්න පුළුවන් එකක් මිසක් මේ ලෝකෝත්තර වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. ඒක නම් මම කියන්නේ දැනට. නමුත් මම කිව්වේ ඒක තේරුම් ගන්නකොට දැන් මම දැක්ක මේ හන්දියේ ටිකක් ඔය ඉහළ පන්තියේ ළමෙක් අතරමං වෙලා ඉන්නවා. පුස්තිමත් ළමෙක්. ඒ ළමයා ඉංග්‍රීසියෙන් කෑ ගන්නවා. ආව දැඩි මම යාව කාර් එක මිටන් දාලා ගියා. මට බඩගෙන කොයි කියක් දන්නේ නැහැ. උත්සවයක් වෙලා.
වට හිටපය වඩා කරන බේබි අරයම කෙලා අයිස්ක්‍රීම් අරයම කෙනලා දීලා පොලිසියට කතා කරලා අරම ඔක්කොම කරලා ළමයාගේ වැඩ කළා. එතන ඉන්න සපත්තුමාන ජෝඩුව එතනම් පොඩියොම් දෙන කෙනා කානුවෙල්ලේ මම යන ගමන් දකිනවා. ඒ කානුව බැලලා පොඩි කවුලා පොඩි ළමයා අවුරුදු 4ක් වෙන තුනමලක අර ළමයාට 4ක් වෙන දැන් අතරම ගිය ළමයාට අර ළමයා බලා ඉන්නලා අනේ නෝන අපි අම්මයි තාත්තයි කොයි කියක් දන්නේ නැහැ මටත් කන්න නැහැ රේම කියලා කිව්වා. ඔක දැකලා ඔව් අර ළමයාට පේනෝනේ පොඩි කාලේ ඉඳලා කවුරු උදු පියන්න මෙතනින් කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝගේ කරුණාව හරි කරුණාවක් නෙවෙයිනේ. ඔව් එතකොට අර ළමයා මේක ලෝභ දේශ මොහයෙන් ඇද නෑ ඒ ළමයා පිළිබඳ කරුණාව ඇති උනේ කාම භවයත් එක්ක නින්දනේ සඳහන්. ඔව් ඔව් මේ ළමයාට බැලලා එළවගත්තේ ද්වේෂ කියලා. ඔව් ඒක තමයි ලෝභ දේශ මොහය. ඒතකොට ඒ දෙක හරි ගස්සන්න නම් දැන් මිනිස්සු ෆොටෝ වලින් කතා බහ කරනවා අර නෝන හරි හොඳයි කරුණාවන්තයි මෙහෙම කරා එහෙම කරා කියලා. එයා ළඟ ද්වේෂය තිබ්බා අර ළමයා ගැන. ඔව් එතකොට එයාගේ කරුණාව නෙමෙයි එතන තිබේ කාම භවය කියන එක ප්‍රදර්ශනය කාම භවය කියන්නේ දැඩි කැමැත්ත කියන්නේ. ඒක නිසා මේ කරුණාව කියන එකත් මිනිස්සු ආදරය කියලා හඳුන්වන එකත් ඒක පිටට පෙන්වන්නට ඇතුලේ තියෙන වංචාකාරී භවය වෙන්න පුළුවන්. ඒක නිසා මේක අර මොහේ කියන එකේ මහලනේ තියෙනවා කියන්නේ ඇතුලේ භව ස්වභාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය බලලා ගන්නේ නේද? ඒතර මම දුක කියලා කිව්වේ ඔන්න ඔය ඇතුලේ ක්‍රියාත්මක වෙන එකට එළිය තියෙන වේදනාව කියනවා. ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන එකේදී මම අර කිව්වේ ගෑනු මනුස්සයාට ඒක කාම සංසාර. ඒතකොට ඔබ වහන්සේ අර දුක කියලා කිව්වේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක්ඛ ආර්ය සත්‍ය කියන එකම නේද? ඔව් ඒක කියලා කියන්නේ දුක හඳුනාගත්තොත් අර වේදනාව බාහිර තියෙන එක නෙමෙයි. නෑ බාහිර තියෙන වේදනාව කියන එක නෙමෙයි. දුක කියලා කියන්නේ ආධ්‍යාත්මික චිත්ත ස්වභාවයේ තියෙන ස්වභාවයන් නිසා ඔයා ඇතුළෙන්ම දුකටපත් වෙන එක එළියෙන් දැනගන්න පුළුවන්. දැන් ඔයා ඇතුළෙන් මම නික උදාහරණයක් ගන්න ළමෙකුට ආදරේ. ඔව්. ඒ ආදරේ කියන්නේ ඇතුළෙන් තියෙන. ඔව්. ආදරේ කියන භාවය. ඔව් ඔව් සිතුවිල්ලක් නේ. දැන් මේ ළමයාට ආදරේ නිසා එයාට ඉස්කෝලේ යන්න නම් මොනවද කරන්නේ? ඕක යම් කිසි දවසක ආදායමක් නැති වීම ගැන මොකෙන් හරි ලබා දෙන්න බැරි වුණා. ඔව්. බැරි වෙනකොට කාරණේ එන්න කලින් ඔය ළමයා දන්නවා පුතාට දැන් සීසන් නැති මොනවා වාහනේ රැලි දෙන්න බෑ ඉස්කෝලේ යන්න බෑ මේ ළමයා මේකෙන් දුක් වෙනවා කියලා ඔයා දන්නවනේ. ඔව්. විමසා බැලීමේ. ඔව් ඔව්. එන්න ඒ දැනීම කියන එකෙන් ඔයාගේ ආදරය කියන භවයට නේද ප්‍රහාර වෙන්නේ? නෑ නේ සෝනස්. ළමයාට තියෙන ආදරය කියලා තියන්නේ. ඔව්. දැන් ඒක ඉෂ්ට කරන්න බෑනේ. ඔව් ඉෂ්ට කරන්න බෑ. ඒක ඉෂ්ට කරන්න බැලුනාම ආදරය කියන භවයේ බද්ධ වෙලා තියෙනවා නම් චිත්ත කියන ශක්තිය තුළ චිත්ත කියන ශක්තිය කලකිරීම හරි පීඩනය හරි ඇති වෙනව නේද මේ හේතුව නිසා. ඔව්. ඒකට ශරීර ඉන්ද්‍රිය සම්බන්ධ නැහැ නෑ. ඒක තමයි මම දුක කියලා කිව්වේ. හ්ම් හ්ම්. ඒකල ඒක මේ කෑම බීම අරන් දුන්නට අයින් වෙන එකක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ඔව්. ඒතකොට අර වේදනාව කියන්නේ වල කෑම බීම අරන් දෙන්න පුළුවන්. දුකයි වේදනාවයි කියන්නේ දෙකක්. ඔව්. වේදනාව කියන එක මේ ජීවිත කාලයට සීමා වෙනවා. ඔව්. දුක කියන එක මං ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 6000ක් විතර. ඔව්. ඒතකොට ඔයාලමයි දුක කියන එක මේ 6000ක් තිස්සේ එනවා. මේ සැරේ බුද්ධත්වයේ නිවීමටපත්ු නැත්තම් ඕකත් දිගට යනවා. ඒක තමයි මේ බෞද්ධ දර්ශනය කියන්නේ ආධ්‍යාත්මික චිත්ත ස්වභාවය. ඒක තමයි මිනිසා වෙන්නේ. ඒකේ තමයි දුක සැප කියන එක තියෙන්නේ. ඒකේ සැප කියන එක වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් භෞතික ලෝකේ සැප කියන එක වෙනස් වෙනවනේ. ශරීරය හරි කැම බිමාරි ගෙවල් දොරවල් හරි සල්ලි මුදල් හරි ඒ සැප කියන ඒවා වෙනස් වෙලා යනවනේ. ඒක දුක බවට පත් වෙනවනේ. ආධ්‍යාත්මික තලයේ කියන එක සැප කියලා ඇති කරගත්තම ඒ සුවය නැත්නම් ඒ සැපත වෙනස් වෙන්නේ නැහැ. සමසනසර සෝනසිකවන්නේ අවුරුදු 6000ක එන එක අතවන්නේ කියන්නේ. හරි. එතකොට කොහොමද ඒක බෙදෙන්නේ? ආ නෑ නෑ ඒක මේ අර ඔය ආගමික කතා වගේ එහෙම එකක් නෙමෙයි. නෑ මං යන්නේ පිම්පෝ. නෑ 6000ක් කියලා ගත්තේ මින බයිබලේ නම් තියෙන විදිහට දෙවනාසේ ලෝකෙම අවලා මේ වෙනකොට අර කායින් ආබෙල් ආදම් මේවම අවලා මේ පල්ලයට පල්ලයට එනකොට එහෙම 6000 8000ක් වගේ වෙන්න පුළුවන්. මං ගත්තේ මේ බහු ආධ්‍යාත්මේ සාමාන්‍ය මිනිසුන් දකින්න පුළුවන් එක. ඔව්. මිනිසු කලින්
මිනිස්සු සිතන්න පටන් ගන්න ඕනේ. මුල් කාලේ මිනිස්සු කැලේ සත්තු ගාලා ඒ මිනිස්සු හිතේ වයින්ේමයි ඒවා මේවා ගැන හිතුවේ. දුක කියන්නේ මොකද්ද, මිනිසා කියන්නේ කවුද, නැත්තම් දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා කලින් මිනිසුන්ට තිබේ දුක සත්තුන්ගෙන් ඉරි අර වෙනවා ඒ ආදී දේවල්නේ ශරීරයට වෙනේවන්නේ ඒවා තමයි ඒගොල්ලෝ හිතුවේ. ආයදාකට විතර ඉස්සල්ලා තමයි අවස්ථාව කියලා තියෙනවා, ඍග්වේදය කියලා තියෙනවා. අර මිනිසු මේ ලෝකය මොකද්ද, සමාජය මොකද්ද, මිනිසා කොහොමද මැරෙන්නේ, මැරුණගෙන් පස්සේ උපදිනවද කොහොමද කියලා ඒ විදිහට හිතන්න ගත්තේ 6000කට කලින්. එතකොට සන්නස් දැන් ඕක ඒ වේදේ හරියේ කවුරු හරි මේ කෙනෙක් හරි කියපු කතාව එහෙම වෙනකොට, නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ මේක අනන්ත අලු අවුරුදු මිලියන බිලියන ට්‍රිලියන, ඒ කියන්නේ මේ ලෝකේ හැදිලා විනාශ වෙලා නැතරම නැති වෙලා තවත් ලෝකයක් හටගෙන එහෙම වෙන කාලයක ඒ වගේ මහා ඈත කාලේ ඉඳලම අපේ මේ ශක්ති කර්ම ශක්තිය පිම්පව් කියන ඒවා ටික අරගෙන එනවා. නමුත් ලෝකෝත්තර වෙන්න තරම් ඒ පිම්පව් වලින් මිදිච්ච ලෝකෝත්තර වෙන කර්ම ටික නොකරපු හින්දා අපි තාම මේ ගමන යනවා. තවත් ඉදිරියේදී මේ ලෝකේ විනාශ වෙලා තවත් ලෝකයක් හටගෙන මේ දැන් මේ ලෝකේ විනාශ වෙනකොට මිනිස්සු දිව්‍ය ලෝක ඔක්කොම විනාශ වෙලා මේ බ්‍රහ්ම ලෝකයට වෙනකන් ඉතුරු වෙන විනාශ වෙනවනේ. එතනින් පස්සේනේ මේ ලෝකෙකට බ්‍රහ්මයා බ්‍රහ්මයෝ සැරිසරලා එන්න වෙනවා කියන ආවසරය කියන කතාවක් එන්නේ. ඒ වගේ අනන්ත කාලෙක ඉඳලා එන එකක් නෙමෙයිද මේ 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 මේක තියෙන්නේ. මොකද මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මෙච්චර කර්මද අපි එක දවස් සිතුවිල්ලක් හිතනකොට අපි කොච්චර කර්ම ශක්තියක් කොච්චර අපි කියන්නේ පව් සිතුවිල්ලක් කරන්න මිනිස්සෙක්ව මරන්න මිනිස්සෙක් එක මේ මිනිස්සෙක් කරන්න තීරණයක් ගත්තාම ඒක චේතනාව ආවෙන් පස්සේ ඒ මිනිස්සෙ මොනතරම් අකුසල් කන්දරාවක් මේ විශ්වයට විමුදා හරිනවද? එතකොට ඒ වගේ පරිසම් දීම එක ජීවිතයක ඉවර කරන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරනවා. එකපාර මරලා පිහින් යනපු එක හරි. නමුත් ඒ අතරතුරේ විච්ච සිදුවිලි ටික අකුසල් සිත් පරම්පරාවෙන් අපි මේ විශ්වයට දාපු ශක්තියන් ටික ආපස්සට අපිට රිටර්න් වශයෙන් එනව නේද? මේ අනන්ත කියන්නේ අවුරුදු 6000ක නෙමේ, අවුරුදු මිලියන බිලියන අවුරුදු නෙමේ, මේ ලෝක මැවීම, මේ ලෝක සැදීම් අවුරුදු මේ බිලියන මිලියනක් තිස්සේ එනේම අපේ නැද්ද පස්සේ පොදිය. නෑ ඒකද විමසලා බලන්න ඕන. මං කිව්වේ 6000 කියලා ගත්තේ. ඔව් අපි ඉන්නක දල් වශයෙන් චිත්ත කියන ස්වභාවයේ එකක්. සිතීම කියන එක කියන්නේ මනසෙන්නේ මොළයා සම්බන්ධව. ඒ සිතීම කියන එකද වංශය කියන්නේ මේ අවුරුදු 6000 ඉඳලා ගන්නෙ. මිනිසු හිතන්න ගත්තේ එතන ඉඳලා වගේ. එතකොට ඊට ඉස්සෙල්ලා ඉඳලා ඊට ඉස්සෙල්ලා මිනිසු ප්‍රායෝගිකව නිකන්. එතකොට ඒවත් නෑ. ඒ එතනත් කර්ම සිද්ධ වෙනවනේ. නෑ ඉතින් ඒක මෙහෙම නෑ. කර්මය කියලා කියන්නේ සිතුවිල්ලමනේ කර්මය වෙන්නේ. නෑ ඒක තමයි. දැන් ඒක තමයි. එතකොට එහෙම වෙනකොට දැන් අපි මොකක් හරි දෙයක් අපිට භාෂාවේ වචන නැති වුණාට අපි දෙයක් හිතනවනේ. දැන් මාළුවෙක් හිතන ඔයාට එයාගේ අවශ්‍යතේ. බල්ලෙක් හිතනවා, කොටියෙක් හිතනවා. එතකොට මනුස්සයා කියන්නේ ඊට වඩා දියුණු ඩියුල් සමාන්මය කියන්නේ මෙහෙම මට පටන් ඉදී. මේ මිනිසාගේ උපත් ඉඳලාම ගමුකෝ. ඔව්. ඔව්. පැති ඉඳලාම පව්පින් වුණානේ. ඔව්. ආ ඒ පව්පින් බලපාන්නේ නැද්ද? මේ ජීවිතේ. මේ ජීවිතේ බලපාන්නේ නැද්ද කියන්නේ වැහන්නේ. ඔව්. ඒ නෑ එහෙම ඒකත් අහනවා. ඒ වගේම මම කියන්නේ ඒක නෙමෙයි දැන්. සනස කියන අවුරුදු 6000ක ඉඳලා වෙන සිතුවිලි රටාවක් කියලානේ. නෑ 6000ක කියලා ගත්තේ මේ අදහස් භාෂාවල් හැදිලා අකුරු හැදිලා එහෙම සිතන්න පුළුවන් විදියට. එතකොට ඇයි දැන් ඒ සිතන්නේ බෞ භාෂාවකින්නේ? නමුත් අපේ මේ අපේ හැඟීම කියන එක අපි හැඟීමෙන්නේ කර්මේ හටගන්නේ භාෂාවෙන්නේ මේනේ. ඒ කියන්නේ අපිට මට මරන්න ඕනයි කියන එක මම සිංහලෙන් හිතන්නේ. සුද්දෙක් හිතන්නේ එයාගේ භාෂාවෙන්. අප්‍රිකාවේ කෙනෙක් හිතන්නේ එයාගේ භාෂාවෙන්. අපි කියමු කිසිම වචනයක්වත් කතා කරන්න ති අඩුම තත්ත්වයේ ඉන්න මේ බෝත්‍රිකෙක් ඉන්නවා. එයාට භාෂාවක් නැහැ. නමුත් එයාගේ හිතේ අරුව මරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. සිතුවිල්ලක්. එතකොට ඒ සිතුවිල්ලට වචන නැහැ. හැබැයි ඒ 6000 නෙමේ, ඒක අපි අනන්ත සංසාරයේ ඉඳලාම ආපු සිත. ඒක තමයි මම කියන්නේ කර්මය වෙනවා කියලා. එතකොට දබවාසි කියන විදිහට අවුරුදු 6000 කරේ යම් කිසි කාලෙකින් නෑ මං කිව්වේ මේ සිතා බලන මිනිසුන්ටනේ ධර්මය කියලා දෙන්න පුළුවන්. දැන් මේ ඌරෝ හරක් හිටියට මම කොච්චර බෑ 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 ඒක බෑනේ. ඔව් ඒක තමයි. මං කිව්වේ ධර්මයක් කියලා දීලා හිතන්න පුළුවන් කාලය ගන්න. මං ඒක මං කිව්වා
චිත්ත ස්වභාවය ආරම්භය කියන්න බෑ කියලා. මොකද මේක මූලික ශක්තියක්නේ. ඒතකොට භව ස්වභාවයන් කියන ඒවා ඒකට එකතු වෙච්ච හැටි, චිත්ත ශක්තිය මුලින් නිර්මලව තිබ්බ හැටි, යෝග්‍යතාවෙන් තිබ්බ හැටි කියලා බොහෝ කරුණු තියෙනවා ගන්න. ඔය චිත්ත ශක්තිය අතීතයේ ඉඳලම මේ විදිහට නරකලා තිබ්බ එකක් නෙමෙයි. නෑ නෑ, ඒක ස්වනස් දැන් වර්තමානෙත් ඒක වෙනවනේ. දැන් ප්‍රභාස්වර සිත පාට, ඒ කියන්නේ හිත, චිත්ත, මනෝ, මනසං, හදයන් පණ්ඩරන් කියන තැනටම එනකන් සිත අකුසල් අකුසලයට දූෂණය වෙනවනේ මේ මොහොතෙත්. දැන් එතකොට 6000ක ඉඳලා ආපු ක්‍රමයක් නෙමෙයි. දැන් මේ මොහොතේදී මට අරමුණක් දැක්කොත් එහෙම මම ඒක රාගයෙන් බැඳුනොත් එහෙම අර දිත් මනෝ මනසං හදයන් හදයන් වෙලා අපි ඒකට බැඳිලි වෙලා පණ්ඩරම් වෙලා මනසං මන ආයතනේ බවට විඥාන ආයතනේ බවට පත් වෙලා අපි ඒ ගැන හිතලා 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 මහා විඥාන ස්කන්ධයක් ගොඩ ගහ ගන්නවනේ. ඒක වචන වලින් නෙමෙයි ඒක කරන්නේ, මගේ හිතින් නේක කරන්නේ. මම දැන් ලස්සන කාන්තාවක් දැක්කන් පස්සේ යා ගැන හිතන ඒ හිතුවිල්ල හැංගීමෙන් ඉන්නේ හිත හිතෙන්නේ. එතකොට ඒකෙදී අපි විශ්වයට මුදා හරින කළු කිරණ ධාරාව මේ 6000ක වගේ නෙමෙයි. මං කියන්නේ මේ ලෝකේ හැදෙන්න ඉස්සෙල්ලත් කරපු එක තියෙනවා කියලා මේ විශ්වයේ. ඒක දැන් මගේ අදහස කිරණ වීදෙනවා එමෙම ඔයාගේ අදහස. එතකොට දැන් ඒක ඔයාගේ අදහස සහ ඒක විමසලා බලලා පිළිගන්න පුළුවන් අය ඔයාගෙන් අහලා හරි ඒගොල්ලෝ හරි කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් ඒක නේද තථාගතයන් වහන්සේ කියන්නේ පහල වෙලා කියන්නේ නැති කරගන්න කියන්නේ. නෑ, තථාගතයන් වහන්සේ කියන්නේ තථාගත කියන්නේ සත්‍යයට පැමිණියා කියන්නේ. තත කියන්නේ සත්‍ය, ආගත කියන්නේ පැමිණියා කියන්නේ. ඒක සත්‍යයට පැමිණියා කියන එකේදී හොඟ දෙනෙක් සත්‍යයට පැමිණියා කියලා මේ ත්‍රිපිටක සාහිත්‍යයෙන් ගන්නෙ. ඒක කියවලානේ ඔක්කොම කියන්නේ. හොයාගෙන නැහැ නේ. මං ඒකත් කියවලා අනිත්‍යවත් කියලා හොයාගෙන කියන්නේ. මේක කියන එකක් නෙවෙයි. කියන කෙනා නමුත් මේකෙත් උන්වහන්සේ දේශනා කරපුවා තියෙනවා. එතකොට දැන් ඕකෙදී අර කොහොමත් ලෞකික තලයේ හොඳින් යහපත්ව ජීවත් වෙන එක හොඳයි. ඔව්. කර්ම හරි මොන හරි කියලා නරක වැඩ නොකර ඉන්න. ඔව් ඔව් ඔව්. ඒකෙන් අපායට යන ඒක හොඳයි. නමුත් මේකෙදී මේ භවයන් සහිත චිත්ත කියන ස්වභාවයේ භවයන්ගේ ක්‍රියාත්මක වීම අනුව මේ දැන් අර ඕලු ගත්තම මං කියන එක ගත්තම මං කියපු විදිහට බලන්න ගෙසරෙත් මං කිව්වා. ඔව් මං කියලා කියන්නේ චිත්ත කියන ශක්තියට මගේ හොයා ගැනීම අනුව. ඔව් ඔව්. එතකොට ඒ චිත්ත කියන ශක්තිය සම්බන්ධ නොවි මේ පිටින් කෙරෙන ඒවා එකක්වත් චිත්ත ශක්තිය සම්බන්ධ නැත්තම් ඉදිරියට යෑමක් නැහැ කියන එකයි මං කිව්වේ. ඒක ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ ඒක කිව්වා කියලායි තව ඒවා කිව්වා කියලා ත්‍රිපිටකේ තියෙනවා. ඔව්. විඥානය කියන එක දැන් ඔයාලම එතකොට ඒකේ තියෙන විඥානය කියන එක හේතු ඇතුව ඇති වුණා, හේතු නැතුව ගියාම ඉවරයි කියලා සාති භික්ෂුවට කියලා තියෙනවා. මහා මහතන්නා සංකේ කියන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා ගමන් කරන විඥානයක් නැහැ. ඔව් ගමන් කරගන්නේ මේ මොහොතේ ඇති වෙන අරමුණ අනුව ඇති වෙන ඒ විඥානයේ ගමන් නොකරට චිත්ත කියන ශක්තිය ඒ වෙද්ද මොහොතේම ඉවර වෙන එකක් නෙමෙයි. චිත්ත කියන එක ආරම්භ වුණේ කොයි කාලෙද දන්නේ නැහැ, අවසන් වෙන්නේ කොයි කාලෙද දන්නේ නැහැ. ඔය කියන්නේ චිත්ත කියන ශක්තියද නැත්නම් භවාංග කියන ශක්තියද? භවයන් භව කියලා කියන්නේ ශක්තිය නේද අපිට චිත්ත වලට භවංග කියලා ගන්න එතන ප්‍රතිසන්දි චිත්තය කියලා ගන්නවා භවංග චිත්තය කියලා ගන්නවා. ඒ කියන්නේ මේ භවයේ අවසාන චිත්තය කියන එකයි භවංග චිත්තය කියලා කියන්නේ. නෑ එහෙම නෙමෙයි නේද? චුතිය නේද ඒක? චුතිසිරත භවංග කියන්නේ ප්‍රතිසන්දිය ඇති වුණාම ඒ ප්‍රතිසන්දියටම කියනවා භවංග චිත්තය කියලා. එහෙම ත්‍රිපිටක සාහිත්‍යයේ තියෙනවා. ඔව් එතකොට මේ ප්‍රතිසන්දිය එහෙම වුණත් නැතත් මම ඒක නෙමෙයි ගන්නෙ. ඒක නේද මනුස්සයව ජීවත් කරවගෙන යන්නේ? නෑ, මනුස්සයා කියලා කියන්නේ මනුස්සයා හරි සත්‍ය හරි මොකක්ද සත්‍යනේ මං ගන්නෙ. ඉතින් චිත්ත ශක්තිය කියන එක ගෙනියන්නේ ඒකේ තියෙන භවයන්ගෙන්. භවයන්ගෙන්ද ගෙනියන්නේ නැත්නම් අර අර පෙර මේ භවයට අංග වෙච්ච ඒ ශක්තිය රටාව නෙමේද ගෙනියන්නේ? භවාංග කියන ශක්ති රටාවෙන් නෙමේද ගෙනිහෙලා අරමුණ එනකොට අයමත් හිතක් හිතකට ගන්නවා. අරමුණ එනකොට ද්වේෂ ලෝභ හරි මොකක් හරි අරමුණු හිතට. ඒක සරලව කියන්න මම හොයාගත්ත විදිහට දැන් මේ ජීවිතයේදී නිතර නිතර ඔය ළමයාගේ ලෝභය නම් ඇති වෙන්නේ. ඒක නේද අපි නිකන් උදාහරණයක් 30ක් විතර තියෙනවා. ඔව්
ඒක නිතර නිතර ලෝභය නම් එන්නේ ඒක ලොකු වෙනවනේ අනිත්‍යවට වඩා. ඔව් ඔව්. ඒ නිතර නිතර ලෝභ වෛරය නම් ඒකේ ස්වභාවයත් එක්ක ඔයාගේ මේ දැනුමත් එක්ක තියෙන සම්බන්ධය චිත්තශක්තිය අයින් වුණොත් අර ලොකු වෙච්ච ඒවා අයින් වෙන්නේ නැහැනේ. ඒවත් එක්කනේ යන්නේ. ඔව් ඔව්. ඒවා නැති කරන්න බෑ. නෑ ඒවා ඊට පස්සේ ඒවා දැන් ඒ ලොකුනේ මේ ජීවිතේ දැනුම් එක්ක එකතු වෙලා. ඔව් ඔව්. දැනුම් වලින් විඳින්න ලැබලා ලෝභ දේස මොකද දැන් ඒ දැනුම් වලින් අයින් වුණාම යාට විඳලයක් නැහනේ. විඳලේ ලබන්න බෑනේ මේ දැනුම් නැහනේ. ඔව් දැනීම නැති වෙන්නේ නැහැ නේද සවනස්? දැනීම දැනුම් කියන්නේ. ඔව් දැනුම්. දැන් දැනුම් කියන්නේ අපි වෙන්නේ මොලේ කියන ඉන්ද්‍රියනේ. ඔව් ඔව්. ඉතින් ඒව නැති වෙනවනේ මරණයෙන් පස්සේ. ආ ඔව් මරණයෙන් පස්සේ නැති. එතකොට අර ඇති වෙච්ච ලෝභය කියන එක විශාල වෙච්ච එකට තව දුරටත් ඒක විශාල කරමින් යන්න බෑ. මොකද මේ දැනුම් වලින් ඒකට උදව්වක් නැහැනේ. දැනුම් නැහැනේ එතකොට. ඔව් එතකොට අපි ඒ අර ඒ ගහපු පොදිය ඊළඟ භවයට අපි භවය කරගත්තේ නැති හින්දා නිර්වාණයට යන නිර්වාණයේ ලෝභ කියන්නේ තණ්හාව අවිද්‍යාව නැති කරගත්ත නැති නිසා අපි භවයකට තියෙන කැමැත්ත නිසා අපි ප්‍රතිසන් මේ මේ භවයෙන් ඊළඟ භවයකට යෑමක් සිද්ධ වෙනවා නේද? එතකොට වෙනකොට අරකේ අරහෙන් ගහන එක මෙහෙට වදිනව නේද කියන එක කියන්නේ මේ මේ පාර මිනිස්සෙක් වුණා නම් මේ පාර මට අරකේ තියෙන එකේ විපාකේ වදිනව නේද? විපාක ඇවිල්ලා ඒක අනුව දුක සැප අපට විඳින්න වෙනව නේද? ඒ තියෙන එකත් එක්ක මනුස්ස ස්වභාවයට සුදුසු වෙනකන් එන්න බෑ. එතකොට තිරිසනාවක් මනුස්ස චිත්ත ශක්තියක් තිරිසන් ස්වභාවයකට යන්නේ නැහැ. නෑ නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. විපාක එකක් මනුස්සයකට එන්නේ නැහැ. නෑ මං කියන්නේ වෙන්නේ අසුරනත්. ඒක එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුව මනුස්සයාගේ චිත්ත ශක්තියේ භවයන් 30ක් තියෙනවා. මේ මනුෂ්‍ය භවයෙන් දැද්දි මනුෂ්‍යයාට තිරිසන් ගතියකුත් ගතියක් පවත්නවනේ මනුෂ්‍යයා. දැන් මම ඉන්න මනුෂ්‍යකමේ තියෙනවා බල්ලෙක්ගේ ගතිය මට තියාගන්න පුළුවන්. හදන්න පුළුවන්. එතකොට ඒ වෙනුවට ඒ අනුව මම මේ භවයේදී ඒව කරලි ඉවරලා මැරුණොත් එහෙම මට සිද්ධ වෙන්නේ බල්ලෙක් සිද්ධ වෙන්නේ. මොකද මේකේ බල්ලා වගේ එක භවයකින් වැඩ කරාට විමසා බැලීම යථාර්ථයේ දැකීම කරුණාව ඒ භවයන් තියෙනවනේ. ඉතින් ඒක කරගන්න බැරුණොත් මම කියන්නේ කරගන්න නෙවෙයි ඒක ස්වභාවයෙන් තියෙන එකක්. ඒකට යන කරගන්න නෑ නේ. බල්ලගේ මොලේකින් නැත්නම් ඉන්ද්‍රියන් සමාන වෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. නෑ ඒක නේද අර අතනින් කරන්නේ ප්‍රතිසන්දියයි ඔක්කාන්තියයි අතර යන තැන නේද ඔතන සම්බන්ධ වෙන්නේ. නෑ මේමයි මං කියන්නම් සරලව ඔතලට කල්පනා කරන්න. කිසි දවසක මනුස්ස චිත්ත ශක්තිය මිනි 1000ක් මැරුවත් ඒ චිත්ත ශක්තිය තිරසනෙක් කියන ඉන්ද්‍රිය ස්වභාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඕ. නමුත් මේ ජීවිතේ මේ ජීවිතේ නේ මං කියන සදාකල් චිත්ත ශක්තිය. ඒක නමුත් විශාල ලෙස පීඩනයන්ට ලක් වෙනවා විශ්ව ස්වභාවයේදී. මනුස්ස ස්වභාවයකට නැවිත අවුරුදු කෝටි ගණක් වෙන්න පුළුවන්. නමුත් සත්ත්ව ස්වභාවයකට යන්න බෑ. මොකද එයාගේ චිත්ත ශක්තියේ නැගිලා ගොඩ නැගිලා තියෙන භවයන් හොඳ ඒවා අන්තිම දශමයට අඩු වුණත් ඉවර වෙලා නැහැ. ඒවා තියෙනවා විමසා බැලීම කියන එක තියෙනවා. තාර්කික භවය කියන එක තියෙනවා. ඒ වාගේ ඒවා සත්තුන්ට ගැලපෙන්නේ නැහැ. නෑ මම කියන්නේ ඒක උතෝර මෙතනින් දිලා එනකොට තිරිසනෙක් වෙන්න ගියන් පස්සේ එතකොට මේ මේකෙන් වහනව නේද අර තිරිසන් ඔය කියන ඔබanse කියන ඒ 30 වහනව නේද සත්වෙක් මේ කියන්නේ තිරිසනෙක් වුණ ගමන් ඒක වහනව නේද? එතකොට තිරිසනාට අවශ්‍ය විපාක ටික ඒ ක්‍රම ටික විතර නේද යාට ඒ තිරිසනාට? නෑ ඒක තාටික ගැඹුරු හොකක්. මම මේකටත් සොන සමාවෙන්න දැන් මේ 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 භවයේදී අනේ දැන් මේ වර්තමාන තත්ත්වයේදී ඉන්නේ අපි. ඔව්. ඉතින් සෝනාස දැන් අපි දන්නවා හොර වංචාවක් කරොත් මොන හරි දෙයක් කළොත් දඩුවමක් දෙනවා. ඔව්. දැන් මොන හරි දෙයක් කළොත් නීතියක් කියලා එකක් තියෙනවා. ඒ නීතියට යටත්ව තමයි මේ දැන් හැමදේම අපි වෙන්නේ මෙතන. ලෝකේ විශ්ව පැවැත්මක් තියෙනවා. ඔව්. එතකොට මේ සෝනවාස ඒකනේ ඉතින් සෝනවාස කියන විදිහට ඕනම බලු වැඩක් කරලා ඕනම දෙයක් කරලා ඒ ඒව කියන විදිහට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒකට දඩුවමක් දෙන්නේ නැද්ද? දඩුවමක් කියන එකක් නැද්ද? මිනිස්සු හදාගත්ත සම්මත නීති තියෙනවනේ රටක. ඔව්. ඒ සම්මත නීති ඒ එක එකලාගේ ස්වභාවයෙන් හැටියට ඉන්නේ ක්‍රියාත්මක වෙන්නේ. නෑ ඒක නෑ ඔකට නෑ ඔයාලා මම පැහැදිලි කරන්නේ. දැන් නීති රීති කියන ඒ වගේන් කෙරෙන්නේ මේ ශරීර ඉන්ද්‍රියන්ට ප්‍රාරෙල්ල කිරීමනේ දැනුමට සහ ඒවා බලපාන්නේ නැති අයත් ඉන්නවනේ. කෝටි ගණන් හොරකම් කළා
ඕරගං කරපු මිනිස්සු අර කමිටුවේ සභාපති කියලා දානවනේ හොරු අල්ලන්න. එහෙම තියනවනේ. නමුත් එයාට ගතියක් ඇවිල්ලා නේද තියෙන්නේ. එයා නොදැනුවත් එයාට එයා ගතිය පුහුණු කරනව නේද? තිරිසන් හරි නැත්නම් කපටි ගතියක්, විවල් ගතියක්, අපුටු ගතියක්, අපර ගතියක් එහෙම පුරුදු කරන්නේ නැද්ද? මට තියා ගන්න තිරිසන් කියන කොටස මිනිසුන්ට වඩා හොඳින් ඉන්නවා. එක පැත්තකින් ගත්තාම උන්ට මේ ගෙවල් දොරවල් අරම එහෙම මොකක්වත් නැහැ නේ. තාම අල්පේච්ඡ ජීවිත ගත කරන අය. ඒක විපාකේ නේද? ඒ විපාක අපිටනේ පේන්නේ නෑ. ඒක නේද මං අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිහට විතරයිනේ පුළුවන් අර උපක්‍රමශීලීව ක්‍රම හදලා එක 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 විදිහට පරිකල්පනය කරලා මේවා වෙනස් කර 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 තමන්ට සැප විඳින්න පුළුවන් ක්‍රමයක් මිනිහට හදාගත්තා. තිරිසනාට ඒක බෑනේ. දැන් අපි හරකෙකුට කවදාකවත් බෑනේ. දැන් අවුරුදු ලක්ෂ කෝටි ගානක ඉඳලා ඒක ඇතුළේ මට මෙතන අහනවා කියලා කියන්නේ බෑ. කියන්න බෑනේ. දැන් හරකට මේ දැන් මෙතන කාලයක් උලා කෑවා. දැන් මේකට හරියන්නේ හොම්බ වෙනුවට මැෂින් එකක් හයි කරගන්න ඕනේ කියලා කවදාකවත් හරකෙකුට හිතෙන්නේ නෑනේ. හිතන්නත් විමසන්න බෑනේ. ඒක තමයි. ඒ විමසීම කාර්යයේ වහල නේද තියෙන්නේ භවයේ. ඒ විදියෙම මේ මිනිස්සෙක් කියන්නේ නැහැ නේ. මිනිස්සෙක් කියන මිනිස්සෙක් කියන්නේ නැහැ. මං කියන්නේ එයා මිනිස්සෙක් ඉඳ වෙලා ඉඳදී කරපු දේවල් අනුව එයාට මේ ප්‍රතිස්තුතියෙන් පස්සේ ලැබුණේ ඒ ප්‍රතිසන්දිය නේද? එතකොට තිරිසනා වුණේ යානේ. මෙයා කියන්නේ මෙයාම නෙමේ මේ භවයේ ගැලවිලා අර තිරිසනා භවට පත් වුණා. එතන ඉඳලා එයාට ඒ භවයේ දිගටම දිගටම ගිහිල්ලා කුසලයක් අරමුණු වුණොත් එයාට සමාජලට මිනිස් භවයක එන්න පුළුවන්. නැත්නම් කුසල කුසල් කියලා ඔයා වර්ග කරන්නේ ඔයාගේ දැනීම හැටියටමයි ලෝකෙ හිටියේ මිනිසුන් හැටියටයි. ඔව් දෙක මිනිමෙරීම කුසලයක් වෙනවද කියලා ඇහුවොත් ඔය නෑ මම දැන් මම කියන්නේ සානන්ස යම් කිසි කෙනෙක් තමන්ටත් අනුන්ටත් අවඩක් වෙන දෙයක් එතකොට ඒක කුසලයක් නෙමෙයි ඒක අකුසලයක්. එතකොට සමහර වෙලාවට මේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම බිල්ලක් දුන්නොත් එහෙම මේකෙන් මටත් හොඳක් වෙනවා. ඒ හින්දා මං අරයව මරනවා. කෙනෙක්ව බිලි පූජාවද සතෙක් හරි කියමුකෝ. එතකොට ඒකෙන් අපි මට හොඳක් වුණාට අරයට නරකක් නෙවෙන්නේ. එයාගේ ජීවිතේට මේකක් වෙනවා. එතකොට මම කියන්නේ කුසල අකුසල් කියලා කියන්නේ ලෞකික වශයෙන් අර මේ 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 දිව්‍ය ලෝකවල වලට යන්න පුළුවන් මාර්ගයක් හදාගන්න පුළුවන් එක තමයි ලෞකික කුසලය කියලා කිව්වේ. ඔය තියෙනවනේ අටමහා කුසල් කියලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඒවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒක නෙමෙයි නේද? දිව්‍ය බ්‍රහ්ම කිසිම තැනකට යන්න බැරි වෙන විදිහේ ලෝකයෙන් එතර වෙන විදිහේ ක්‍රමයක් නේද තථාගතයන් වහන්සේ කුසල් කියලා ලෝකෝත්තර කුසල් කියලා කිව්වේ. ඒකට අපි ඒක නේද කරන්නේ? ඔව් කුසල් කියන්නේ දක්ෂතාවයනේ. නෑ දක්ෂතාවය නෙමෙයිනේ. දක්ෂතාවය කියන්නේ දැන් මට පුළුවන් නේ මම දක්ෂයෙක් වුණොත් මට පුළුවන් නේ මිසයිලයක් හදන්න. ලෞකික තලයේනේ. ඒක තමයි. ලෞකික තලයේනේ දක්ෂතාවය කියලා කියන්නේ මේ භව ස්වභාවයන්ගෙන් සම්මා දිට්ඨිය භවය අරන් ප්‍රඥා භවය උද්දීපනය කරගන්න එකනේ දක්ෂතාවය. මේ එළිය දක්ෂතාවය නම් ඔය දුවලාගේ මේ ශරීරය ඒකනේ. ඔව් ඒක තමයි මම. ඔව් මේ දක්ෂතාවය කියලා කියන්නේ අමාරු දේ කිරීමනේ දක්ෂතාවය වෙන්නේ. ආ අමාරු දේ ප්‍රඥාව කියන භවයෙන් සිටීමට හැකියාව ගැනීමයි අමාරු. දැන් ඔයගොල්ලෝ හිතන්නේ දැනුමෙන්නේ. ඔව් ඔව් ඔව්. ඒක දැනුමෙන් හිතාගෙන දිගින් දිගට යථාර්ථය මත හිතාගෙන යනකොට ආධ්‍යාත්මික තලයෙන් හිතන්න පුළුවන් දවසක් එනවා. ආධ්‍යාත්මික තලේ ප්‍රඥාවෙන්. ඔව්. ප්‍රඥාවෙන් හිතනකොට තමයි අර ඇතුලේ තියෙන නිවනට බාධා භවයන් අඩු කරලා දාන්නේ. මේ දැනුමෙන් කොච්චර හිතුවත් ඇතුළ හරි ගස්සෙන්නේ නැතුව නිවනට යන්න බෑ. මේක තමයි ජීවත් වෙන්න පුළුවන්. ඔව් ඔව් ඔව්. ඒක නිසා ආධ්‍යාත්මික තලයේ ප්‍රඥාවෙන් සිතනකොට අන්නේ ප්‍රඥාවෙන් සිතන එකටයි කුසලයේ කියන වචනේ භාවිත වෙන්නේ. ඔව්. ඒක හරි. ඒකයි. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් ජුඩ්නුගේ මහත්මාව දැන් ඔයා ඒ ප්‍රශ්න කරපු එක බැලුවා මේ මැද අර මැද ආපු මාතෘකාව එතනින් කැඩුනා. ඒක හරියට ආවේ නැහැ සෝනන්සකට කරන්න ආපු කතාව නෙමෙයි වෙන තැනකට ගියේ. අර මුලින් අපි දැන් වහන්සේ කිව්වානේ දැන් මෙහෙම කතාවක් අවුරුදු 6000ක කතාවක් අරගෙන ආවානේ. හරි මට දැන් එතන කතාව නෙමෙයි අවශ්‍යනේ. මට මේ සුවන් වහන්සේ අහන්න ඕන වෙනවා මෙහෙම කතාවක්. මම හොයාගත්ත ධර්මය අනුව කියලා කියනවා. මොකක්ද ඒ කතාව? නෑ මං කවුරුත් කියපුව නැහැනේ මේ කියන්නේ. ඒ ගෞතමයන් වහන්සේ දේශනා කරපු ඒවා යම් යම් කොටස් ත්‍රිපිටකයට ඇවිල්ලා තියෙනවානේ. නමුත් ඒ තියෙන ඔක්කොම ධර්මයේ වශයෙන් බොහෝ දෙනා ගන්න. ඒතකොට මම ඒකෙන් ධර්මයේ වශයෙන් ගන්න තියෙන ඒවායි අනිත් ගන්න නැති සාහිත්‍යමේවයි අයින් කරලා ඒ ගන්න තියෙන ටිකෙන් මගේ භව ස්වභාවයන් ඒ නිවනට විරුද්ධව. එතකොට වංශේ ගන්නෙත් ඒ එතනින්මනේ ගන්නෙ වංශේ. මොකද ඒ කියන්නේ වංශේ සම්බු ඥාණයෙන් නෙමෙයි. නෑ නෑ මුල් එකක් නැතුව ගෞතමයන් වහන්සේටවත් ගන්න බැරණා. උන්වහන්සේ සම්බු ඥාණයෙන් නෑ නෑ උන්වහන්සේ නෑ
එතකොට සද්ධාම කියන එක ගිහිල්ලා කියනවා ගිහිල්ලා ගිහිල්ලා ආවම උද්දකරනවා ඒක පැත්තකට දැම්මා ඒක නෑ ඒ පැත්තකට දාන්න ඒව ඉගෙන ගත්තා නේද ඊට පස්සේ ඉගෙන ගත්තා කියලා ගත්තේ ඔව් ඉගෙන ගත්තට උනාසී තමන්ගේ ස්වම්භූ ඥාණයෙන්ම වෙන මාර්ගයක් හොයාගත්තා මං කියන්නේ කුසල මාර්ගයක් කියලා කියන්නේ උන්වහන්සේ නිවන ඔය උපනිෂද් ධාමේ ඉඳලා මනස මුල් කරගෙන නිවීම සඳහා ගමන් කරා උන්වහන්සේ. නිගණ්ඨනාත පුත්‍ර ශරීරය මුල් කරගත්තා. තව තවත් අය බාහිර තල සංඛ්‍යාවල් ස්වභාව ධර්ම රටාවල් එහෙම ගත්තා. එතකොට කවදාවත් උන්වහන්සේ ගුරුවරු හිටපු නැති කෙනෙක් නෙවෙයි. නමුත් උන්වහන්සේගේ අවසාන නිවන් මාර්ගය සඳහා තියෙන චිත්ත විභංගය කියන එක නැත්තම් ඇතුලේ ආධ්‍යාත්මික තලයේ භවයන් පිළිබඳ කොටස් වශයෙන් කරලා ප්‍රඥා භවයේ දක්වා යන ඒ කොටස උන්වහන්සේගේ. ඔව් ඒ උන්වහන්සේ ස්වම්භූ ඥාණයෙන් ගෝලෙත් ආගමෙන් තමන් තුළ අර මේකේ දැන් මිනිසු දැනුම උපදවගත්තා. තමයන් උපදවගත්තා. ඔව් කිසිම ගුරුවරයෙකුගේ ඒ කොටස ගුරුවරයෙක් නෑ කවුරුත්. ඔව් ඒක එහෙම තමයි. ඒක තමයි. ඒක තමයි. ඒ වගේ ඥාණයෙන් දැන් මෙහෙමයි. දැන් උන්වහන්සේ කියන විදිහට දැන් උන්වහන්සේ දැන් සුසන්ත මහතාගේ ප්‍රශ්නෙට ඔව් මම ගන්නේ හොයාගත්තේ. ගෞතමයන් වහන්සේ මනස මුල් කරගෙන විශ්ලේෂණය කළයි මාර්ගය හොයාගත්තේ. එහෙමයි. ඒක මං ඉගෙන ගත්තා. ඔව්. ඒ ඒ කොටස අරගෙන ඒකෙන් ලැබිච්ච ආලෝකයට අනුව මම මුල් කරගත්තේ චිත්ත කියන ස්වභාවය. චිත්ත කියන ස්වභාවය මුල් කරගෙන මං ඒ සියලු අධ්‍යයනයන් කරලා ඊට පස්සේ මගේ ශිෂ්‍යයන්ට දැන් මම උගන්වන්නේ චිත්ත කියන ස්වභාවය මුල් කරගෙන. ඔව් ඒක තථාගතයන් වහන්සේ ස්වභාවය මුල් කරගෙන එක්කෝ අනිත් ඒවා නෑ කියන එක නෙවෙයි. ඔව්. ඒ කියන්නේ ඒ කොයික මුල් කරගත්තා ඕන කෙනෙකුට දැන් ඔයාලට සිරිපාද යනවා නම් හැටන් පාරෙන් යන්න පුළුවන්. ඔව් ඔව්. බලාපත්ගල් පාරෙන් යන්නත් පුළුවන්. ඔව්. තව දින මොකද්ද කුරුවිට පාරෙන් යන්නත් පුළුවන්. කෝකෙන් ගියත් යන්නේ අතෙන්ට. ඔව්. එතකොට අර ඒ ඒ ඒ කොයි මාර්ගෙන් ගියත් එතන ගියාට ඒ යන කොටස දැන් රත්නපුරේට හරි හැටන් එකට හරි යන්න අපිට පාර ඕන දෙනක යන්න පුළුවන්. එතන ඉඳලා යන ටිකයි තමන් හොයන්නේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද? බුදුහාම තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද? ආර්ය මාර්ගය හරි කොකාරේ මේක තමයි විමසලා බලන්න ඕනනේ. දැන් ඔයාව තියෙන ප්‍රභාවයට අනුවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඔයා අහලා තියෙන විදිහට ගන්න. මම අහපු එක නෙමෙයි මගේත් අවබෝධයක් එක්ක. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. ඔව්. යථාර්ථය දැකීම. ඔව්. ඒ දැක්ක එකනා නිතර ටික ඕනද කියලා මම අහුවත් ඔයාට. නෑ ඒ දකිද්ද වෙන්නේ ගුරුවරයෙක්ගේ. නෑ 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 හරි ඒකට පස්සේ යන මුලින් සම්මා දිට්ඨියනේ. ඔව්. යථාර්ථය දැකීම. දැකීම. ඔව්. ඒ දකින්න එක්කෙනාට ඊතුරු හත ඕනද කියලා මම අහන්නේ. ඕනනේ. ඇයි? ඇයි සම්මාදිට්ඨියෙන් පුළුවන් වෙන්නේ සෝතාපන්න වෙන්න විතරයිනේ. සෝතාපන්න කතාව ඉතින් තියෙන කන්නේ ඔය ගන්න. නෑ නෑ ඒ මාර්ග පළවෙනි අඩිය විතරයි මාර්ගය. මම නිකන් ඇහුවොත් ඔය මාතුකාව පිට යනවා. හා පස්සේ කතා කරනවා. නෑ මගේ මේක මාර්ගයේ පළවෙනි ස්ටෙප් එකනේ. ඒක තව යන්න తీරෝනේ. නිබ්බානේ දැන් ඔයාගේ මම මෙහෙම ගෞතමයන් වහන්සේ සෝතාපන්න වුණා කියලා තියෙනවද ඔය? ඔව්. ඒක සෝතාපන්න වීමෙන් තමයි උන්වහන්සේ මේ ලෝකයේ අසාර බව දැකලා අනිච්ච දුක්ඛ අනාත්ම විදියට මේම මේක වෙනම කතා කරන්න ඕන ත්‍රිපිටක සාහිත්‍යයත් එක්ක අරගෙන නෑ මේක මම ත්‍රිපිටකයේත් එක්ක තමන් අවබෝධ කරගන්න තියෙන්න මේ එහෙමයි සෝතාපන්න ගැන කියන්න නම් තමන් බත් වෙලා තියෙන්න ඕනනේ ඔව් අනුන්ගේ නෑ නෑ මේක බෑ ඒක තමන් අවබෝධ අපි ඊගව මාතකවට යම් මම හිතනවා දැන් සෝනස මේ මට මේ අවසාන වශයෙන් ආන්තිනේ මේ දැන් ඔබ වහන්සේ ඉදිරිපත් කර කරුණ ත්‍රිපිටකයේ සේර මරන්නේ මේ සුවන්නස කතා ගන්න. ඔබ වහන්සේ එතුනොත් යම් දෙයක් ගන්නවා. හැබැයි ත්‍රිපිටිය මුල් කරගෙන තමයි වහන්සේ. ත්‍රිපිටකයෙන් තමයි මූල ආරම්භය. කවුරු හරි අභියෝගයක් කර සුවන්නසක මේ දැන් මේ කතා කරපු මේ වකගීමක් ඇතුව කතා කරපු ඒ දැන් මේ වීඩියෝ දෙකේ ඊට කලිනුත් අපි සුවන්නස කතා කරා. මේ දැන් කරපු සිය සාකච්ඡාවේදී කවුරු හරි අභියෝගයක් කරන්න සුවන්නස කැමතිද? ඔව් දැන් කවුරු හරි කතා කරනවා නම් අනිත් ජනතාවට සැබෑ ධර්මයේ ලබා දීමේ අරමුණෙන් ඒගොල්ලෝ මේක සාකච්ඡා කරනවා. හැබැයි සාහිත්‍ය කතා ගන්න බෑ. ඒගොල්ලෝ දැකලා දැනගෙන ගන්න ඕනේ. දැන් මේ දරුවෝ කියවාගේ සෝතාපන්න කියලා කියනවා නම් එයා සෝතාපන්න වෙලා ඉන්නවා. ඒතකොට මම අහනවා සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණ කොහොමද? කොහොමද ඒකට චිත්ත විභංගය තියෙන කියලා? ඔබ වහන්සේ සෝතාපන්නද? මම සෝතාපන්න නෑ. ඒතකොට අපරාධය කියන්නේ මොකක්ද?
සත්‍යාවබෝධය ලැබුවා. සත්‍යාවබෝධය වෙනකොට අපි දැන් යම්කිසි අර නම් ටිකක්නේ සෝතාපන්න සෝදාගා අනාගාමී අරිහත් කියන්නේ ස්ටෙප් හතරක්නේ. එතන මූලික ස්ටෙප් එකනේ ඔය සෝතාපන්න කියලා අපි ඒක පළවෙනි ස්කෝලේ පළවෙනි පන්තියට යනවා වගේනේ. එතකොට එතන ඉඳලානේ එයා ඉගෙනගෙන ඉගෙනගෙන ගිහිල්ලා මහාචාර්යවරයෙක් හරි විශ්වවිද්‍යාලයට හරි යන තැනට යන්නේ. පීවරක් තියෙනවා. පීවර පීවර යනකොට. එතකොට මම කියන්නේ දැන් ඔය ඔය ඔතනට සෝතා ඔබවහන්සේ ඉන්නේ කොතනද ඔතන? ඔව් එතනට යන්න තු බැරි කොහොමද? ඔබවහන්සේ ඉන්නේ කොතනද? ත්‍රිපිටක සාහිත්‍යය තියෙනවා චූල සත්‍ය කියලා සූත්‍රය. ඒකේ තියෙන බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දෙක තෝවන් කියලා නෙමෙයි මං ධර්මයේ දේශනා කරන්නේ බුද්ධත්වයේ ලබන්න කියලා. ඔව් එහෙනම් බුද්ධත්වයේ කියන එක තියෙනවා කියලා මං කියන්නේ. හරි බුද්ධත්වයේ තියෙනවා. ඔව් බුද්ධත්වයේ බුද්ධත්වයේ කියන්නේ අනාත්මතාවෝදේ ලැබුවා කියන එක. ඔව් ඒක පාරම අර තථාගතයන් වහන්සේ මහා සම්මා සම්බුදුමජයෙක් ලබන එක අපට එක මොකද බුදුමහා වහන්සේත් ඒ ක්‍රමක්‍රමයෙන්නේ ලැබුවේ. ඒකයි මම පය පළවෙනි පය දෙවෙනි පය තුන්වෙනි පය කියලා ඒක විමර්ශන කරනවා. උන්වහන්සේ අවුරුදු මං හිතන්නේ 15ක් විතර විමර්ශන කළා. මොකද තථාගතයන් වහන්සේ අය උන්වහන්සේ මාළිගාවේ ඉගෙන ගත්තානේ. ඔව් ඉගෙන ගත්තා. නමුත් මේ ලෝකෝත්තර එක පොඩි පොඩි කාලයක්නේ. ලෝකෝත්තර කියලා කියන්නේ ඔය ආධ්‍යාත්මික තලයේ කියන එක විශ්ව ස්වභාවයෙන් පිට කියන එක. ලෝකෝත්තර කියලා කරුණු නෑ මොකක්වත්. ප්‍රඥාව සහ කරුණාව කියන දෙකෙන් ඒ දෙක චිත්ත ශක්තිය බවට පත් වීමයි තියෙන්නේ. ඒකට ඉතින් හුඟක් ඉගෙන ගන්න. මේ ලෝකේ තියෙන අසාර භාවය දැකලා අනිත් නිත්‍ය සුඛය අත්තයි කියලා හිතාගෙන සංසාරයේ ගියේ ගමන අනිත්‍ය දුක්ඛය අනත්තයි කියලා හිතන්න පටන් ගත්තන් පස්සේ නෙමේද තථාගතයන් වහන්සේ බුද්ධත්වයට සෝතාපන්න වෙලා ඒක ස්ටෙප් එක ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී උපරිම තැනට ආවිලා ඒ නිර්වාණය කියන ලෝභ දේශ මොහ උපරිම සුඛයි අත්තයි ඔය කියන ඒවා නම් මම දන්නේ නැහැ. දන්න ක්‍රමයේ තමයි වෙනස් වීමක් තියෙනවා විශ්ව ස්වභාවයේ. ඉස්සනස කාලය. හොඳයි. අපි ඒක ගැන හොඟ දිගට කතා කරන්න පුළුවන්. හොඳයි. ඉතින් අද අපි සමග එකතු වුණා අපේ ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, එන්සර් බැද්දේ විමල ස්වාමීන් වහන්සේ, ගොඩක් පිං ස්වාමීන් වහන්සේ, ආයි නැවත අපි හම්බෙමු. ඔබ වහන්සේගෙන් තව අපි සත්‍ය අවබෝධය ලබා ගන්න මේ ආයතන වල ලබා ගන්න. ඒ වගේම යුට් නොගිරා මහත්මයා ගොඩක් පිං අන්න ලයිට් ආව අවස්ථාවේ අපි ආයෙත් වහන්සේට ඔබතුමාටත් බොහොම පිං මේ අවස්ථාව ලැබලා දීලා අපට මේ මගේ තියෙන යම් අවබෝධයක් තියෙනවා නම් ඒක කියලා දීලා ඔබ වහන්සේ ඔබතුමාගේ මේ ප්‍රේක්ෂකින්ට මේ කියලා දීලා ඒගොල්ලන්වත් දැනුවත් කරලා ඒගොල්ලන්වත් මේ මාර්ගයට එන්න ස්වාමීන් වහන්සේගේ දැනුමත් එක්කම මගේ ඒකත් එක්ක ඒ අතරමං වෙලා ඉන්න මේ ධර්මයේ මොකද්ද කියලා හොයාගන්න බැරුව අතරමං වෙලා එක එක්කෙනාගේ බණ අහලා එක එක පැතිවලට ගිහිල්ලා ඉන්න අයව එක 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 තැනකට රොක් කරගන්න පුළුවන් ක්‍රමයක් සත්‍යවි ලෝකිකෙන් දැන් කරගෙන යනවා. අපි බලමු ඒ අනුව ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඒ අධ්‍යාත්මික ජීවිතය දියුණු කරගෙන තථාගතයන් වහන්සේ කියපු ඒ මාර්ගයට පිවිසෙන්න පුළුවන් ශක්තියක් ඕගොල්ලන්ට ලැබෙයිද කියලා ඒකට විශේෂම කෘතඥ වෙන්න ඕන සුසන්ත මහත්තයාට. ඉතින් ඔබතුමාටත් බොහොම පිං ඒක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම දැනුත් ආරාධනා කරනවා එන්න ස්ටේජ් එකට දැනුම් දිනා ඉන්න කතා කරමු සංවාද කරමු ජය වේවා.